දම් සිහනද වජිරාසන මත වැඩහිඳ විදුරුනෙන බලින් සපිරුණු නුවන විහිද වූ මුනිදුන් සදා වන්දිමි මම් බෝධි මූලයේ සෙවනිදී පුදා දිවි උතුම් නිවනට සේනා ඇති මරු පරදා පින් බලය මතු කළේ සොයාගත් නිවන් මග තුල සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවණ ලැබූසේක මෙදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එය මෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතු ඵල දහම් විමසා මහවිදුරු නෙන බලයෙන් ඇතිතතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩහිඳ බුද්ධ භූමියේ මහා විදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනිදුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ හේ උතුම් බෝධි නුවණට මම් නමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සමවිට වන්දනා කරම් පහන් වූ සිතින් සමවිට වන්දනා කරම් සාදු සාදු නමස්කාර වේවා
බුදුරුවනට සමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත්නි, අද අපි ඉගෙන ගන්නට අදහස් කළේ සංයුත්ත නිකායේ ඇති දේශනාවක්. මේ දේශනාවේ නම සම්මසන සූත්‍රය. සම්මසන කියලා කියන්නේ සම්මර්ෂණය කිරීම, එහෙම නැත්නම් නුවණින් විමසීම කියන එක. සාමාන්‍යයෙන් පින්වත්නි, අපි පුරුදු වෙච්ච නැති එකක් නුවණින් විමසීම කියන්නේ. එතකොට පුරුදු වෙච්ච නැති නුවණින් විමසීම කියන දේ පුරුදු කර ගැනීමල බොහොම කැපවිලා ආයාසයකින් කළ යුතුයි. ඒ කියන්නේ අපි හිත පුරුදු වෙලා තියෙන්නේ නෝනින් විමසීමට නෙවෙයි. හිත පුරුදු වෙලා තියෙන්නේ එක එක හිතවිලි හිත හිත ඔහේ පැටලි පැටලි යන්ටයි. ඒ වැඩි බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා, මහණෙනි මේ සිත අනාගතයට යන්නේ ස්වල්ප වශයෙන් කිව්වා. වර්තමානෙත් මේ සිත පවතින්නේ වර්තමාන අනවරුග අරමුණු ගැන ස්වල්ප වශයෙන් කිව්වා. අතීතයටම බහුල වශයෙන් යනවා කිව්වා. එතකොට මේ සිත මේ ගෙවන මොහොතේ ඉඳලා අතීතයේ සිදුවෙච්ච දේවල් තමයි නැවත නැවත මතක් වෙවි. ඒ සිතුවිලි වල තමයි අපි මේ පැටලිලායින්ට පුරුදු වුණේ. අතීතයේ හිටපු දේවල්, අපේ අතීතයේ සිදුවෙච්ච ප්‍රශ්න, අපේ එක්ක ගැටලු, එක්ක අපි විඳපු කරදර, එක්ක මේ වගේවා, එක්ක ඒ කියන්නේ එක්ක රාගික හිත පැටලෙනවා. එහෙම නැත්තම් හිත පැටලෙනවා ගැටුණු දේශාරමුණක. එහෙම නැත්තම් එහෙම රාගදේශ කියලා කියන්න බෑ. ඔහේ හිතන දේවල් වල පැටලි පැටලි යනවා. ඉතින් මේ පැටලි පැටලි යන රටාව, ඒකට කියන්නේ ප්‍රපංච කියලා. ඒ කියන්නේ හිතේ ස්වභාවයක් තමයි අතීතයට ගියපු කරුණවල හිත පැටලි පැටලි තියෙන එක. දැන් බලන්න, ඔබ නිදාගන්න ගියත් ඔය හිතම එක එක ඒවා මතක් වෙවි, එක එක අරමුණවල හිත එල්ලි එල්ලි තියෙනවා. ඉතින් ලෝන් ඔන්න හොම නිඳ යනවා. එහෙම නේද වෙන්නේ? ඕන හැරිච්ච ගමන් ආයමත් මේ වැඩි ඉවරයක් නැහැ. එතකොට වැඩිපුර ඔබ හිතන හැටියට මේ හිත යන්නේ වර්තමානෙටද, අනාගතෙටද, අතීතයටද? අතීතයේ වෙච්ච දේවල් තමයි එකක් ගානේ මතක් වෙවි. ඉවරයක් නැහැ. මේක වදයක් නෙමෙයිද? වදයක් වෙලා අපිට තියෙන්නේ. එතකොට ඒ වදේට අමතරව
අපිට තියෙන ලොකුම වදී තමයි මේ සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ මේ කෙනෙක් ඉන්නවාය, පුද්ගලෙක් මමය කියලා කෙනෙක් ඉන්නවාය කියලා අපේ හිතේ පළපදියම් වෙච්ච එක. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන්නේ මොකෝ? ඇත්ත නෙමෙයි ඒ මුලා වෙච්ච දේ. එතකොට මේ මුලා වෙච්ච දෙයක් තුලින් කල්පනා කරද්දී පුද්ගලෙක්, ඒ පුද්ගලයා පැටලෙන්නේම පුද්ගලයට එක්කයි. ඒකෙන් දැන් අපි සාමාන්‍ය බඩමුට්ටු ගෙවල් දොරල් වලට ආසා කළත් මමේ මාගේ කියාගෙන තමයි ඒවට ආසාව තියෙන්නේ. එහෙම නැත්නම් අපි බණක් අහන්න ගියත් ඊට පස්සේ අපි පුද්ගලයෙකුගෙන්ම තමයි ඒක අපි අහන්නේ. එතකොට අපිට හිතේ මුලින්ම හටගන්නේ අපිට මේ කෙනා පිටිපස්සේ ගියොත් අපිට මේක කරගන්න පුළුවන් කියලා. අපි එහෙම කෙනෙකුගේ පිටිපස්සෙන් යනවා කියමු. කෙනෙකුගේ පිටිපස්සෙන් ගියාට අපේ තුල ගුණේ වැඩුන්නේ නැත්තම් කොච්චර පිටිපස්සෙන් ගියත් ඒක අපට නිසි ප්‍රයෝජනෙ ලැබෙන්නේ නැහැ. අපට නිසි ප්‍රයෝජනයක් ලැබෙන්න නම් අපිට ධර්මයේම තමයි මෙනෙහි වෙන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ පුද්ගලයා ධර්මයත් එක්ක තනි වෙන්න ඕනේ. ඒක කරන්නත් එකපාරට බෑ. දැන් අපි මෙහෙම කියමු. මොන දැන් භාවනා කරන්න කෙනෙක් යනවා. එක්ක ධර්ම ඉගෙන ගන්න කෙනෙක් යනවා. ගියාම මං කිව්වා ඉස්සෙල්ලම පුද්ගලයා බැඳින්නේ කාටද? පුද්ගලයාට. ඒක තමයි මේ මානසික ස්වභාවය. මානසික ස්වභාවය තමයි කෙනෙකුට තවත් කෙනෙක් බැඳීම. මේක සත්තු තුලත් තියෙනවා, අමනුෂ්‍ය තුලත් තියෙනවා, මිනිසු තුලත් තියෙනවා, වෙනසක් නැතුව තියෙනවා. අපි කියමු මිනිසෙක් මේ ධර්මය අහලා මිනිස්සේ භාවනා කරන්න පටන් ගත්තම සමාධිය කට ගන්නවා. ඊට පස්සේ අරයා පුද්ගලයාට බැඳිල්ල අඩු කළා. මොකිටද බැඳෙන්නේ? ආර සමාධියට බැඳෙනවා. ඊට පස්සේ යා හිතුවක් ආර වෙනවා ආර සමාධියත් අල්ලගෙන. ඒව තමයි ගොඩක් යෝගින්ට වෙන්නේ. හැබැයි ඒකත් අවබෝධයක් නෙමෙයි. එහෙම නැත්තම් බැඳෙනවා යාට වැටෙන කරුණු වලට. ඊට පස්සේ ඒකට බැඳුනාම එයාට ඇත්ත වශයෙන්ම බුද්ධ දේශනාවේ තියෙන කරුණු ඒ විදිහට නිහතමානීව මෙනෙහි කරන්න තියෙන හැකියාව නැතු යනවා. ඉතින් අද කාලේ ගොඩාක් වෙන්නේ ඒක තමයි. ඉතින් ඒක නොවෙන්ට අපි බොහොම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙච්ච හිතේ පැහැදීම ආරක්ෂා කරගෙන යන්න නම් අපි ඔබ දන්නවා විශේෂයෙන් මේ මහමෙවුනාව තුළ අපි ගොඩාක් මහන්සි ගන්නේ පුද්ගලෙක් බණ කියන කෙනා කෙරෙහි පහදවන්නට නෙමෙයි. මොකද බණ කියන කෙනා කෙරෙහි පහදවන්නට ලේසි. බණ කියන කෙනා මොනවා හරි කිව්වොත් මම මෙහිමයි 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 කියලා මිනිස්සු ලේසියම පහදින්නේ නැද්ද? පහදිනවනේ. බණ කියන කෙනා කෙරෙහි නෙමෙයි මහමෙවුනාව ඉලක්කය උනේ. ඉලක්කය උනේ මේ ධර්මයේ ඉස්මතු කරපු ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පහදවන්ටයි. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි හරි විදියට පැහැදුනොත් ඊට පස්සේ යා පහදින්නේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මයටයි. ධර්මයට පැහැදුනොත් ඊට පස්සේ යා පහදින්නේ සංඝයාටයි. බුදුරජාණන් වහන්සේටත් නොපැහැදී ධර්මයටත් නොපැහැදී සංඝයාට විතර පැහැදිලා ඉන්න පුළුවන් නම් ඒක ඉතින් ඒක අමුතු එකක් නේද? එතකොට මේ ඒකට කියන්නේ අර පුද්ගල ප්‍රසාදය කියලා. පුද්ගලයාට ඇතිවෙච්ච පැහැදීම හැබැයි යාට නැති වෙනවා තිසරණේ.
මොකද මේ හරි ලස්සනට ධර්මයේ මට මතකයි ධර්ම ප්‍රදීපිකාවේ ලස්සන කතාවක් තියෙනවා. ඒකේ තියෙනවා යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනවා කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේම කරන එකක් මිසක් වෙන කවුරුවත් කරන එකක් නෙමෙයි කියනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත් වුණොත්, සකදාගාමි ඵලයට පත් වුණොත්, අනාගාමි ඵලයට පත් වුණොත්, රහත් ඵලයට පත් වුණොත් ඒක සම්පූර්ණ කරන්නේ කවුද? භාග්‍යවතුන් වහන්සේමයි කියනවා. ඊළඟට ඒක කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් යම් කිසි කෙනෙක් ධර්මයේ කියලා කවුරු හරි ධර්මයේ අවබෝධ කළොත්, දැන් අපි ගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේ මේ වැඩම කළා, ධර්මයේ දේශනා කළා, ධර්මයේ අවබෝධ වුණා මිනිසුන්ට, රහතන් වහන්සේලා බිහි වුණා. එහෙනම් ඒ රහතන් වහන්සේලා බිහි කළෙත් බුදුරජාණන් වහන්සේමයි. ඒකේ උපමාවක් කියනවා, රාජ සේවකෙක් එක්තරා ගම්මානයකට යනවා. ඒ ගම්මානයට ගිහිල්ලා ගමේ මිනිස්සු රැස් කරනවා. රැස් කළා කියනවා රජුරුවන්ගෙන් පණිවිඩයක් ගෙනාවා. ඒ පණිවිඩේ කියවන්ට අකුරු දන්නා කෙනෙක් කියාපන් කියලා කිව්වාම ඒ එක්කෙනෙක් අත උස්සනවා, මේ මට අකුරු දන්නවා කියලා. හා එනම් මේක කියවපන් කියලා දෙනවා. දුන්නා මේ කෙනා ඒක ලස්සන්ට කියවනවා. කියවට පස්සේ කියවන්නේ කාගේ පණිවිඩයද? රජුරුවන්ගේ කතාව තමයි ඒ කියන්නේ. රජුරුව කියාපු එක කියන්නේ. එතකොට මිනිස්සු අරයට ප්‍රශංසා කරනවා, ඔබ බොහෝම හැඩට මේක කිව්වා. එතකොට එච්චරයි යාට ලැබෙන්නේ කියනවා. එතකොට යා ලැබෙන්නේ මොකද්ද? උඹ හැඩට කිව්වා කියන ප්‍රශංසා විතරයි කියනවා. කියපු කාරණේ යාට අයිති නෑ කියනවා. කියාපු කාරණේ අයිති කාටද? රජුරවන්ට. ඒ වගේ තමයි කියනවා මේ ධර්මය සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වත් පණිවිඩ කරුවා වගේ කියනවා. රජ්ජුරුවන්ගේ පණිවිඩේ කියෝපු කෙනා වගේ මිසක් රජ්ජුරුවෝ නෙමෙයි කියනවා. දැන් බලන්න අර ගමේ මිනිස්සයා ඒ පණිවිඩේ කිව්වා කියලා එයා රජෙක් වෙනවාද? රජ්ජුරුවන්ගේ පණිවිඩේ. එහෙනම් අද අපි ධර්මයේ කියනවා නම් ඒ ධර්මයේ කියනවා නම් කාගේ පණිවිඩයක්ද කියන්නේ අපි? බුදුරජාණන් වහන්සේගේ පණිවිඩ කියලා මම කිව්වොත් නෑ, මගේ ළඟට එන්න මන් දෙන්නම් මගපල. එහෙනම් කවුද බුදු කියන කෙනා? අන්න තිසරණේ නැතු යනවා. මගේ ළඟට එන්න මම ප්‍රථම ධානයට දාලා දෙන්නම්, මගේ ළඟට එන්න මන් දෙවෙනි ධානයට දාලා දෙන්නම්, මගේ ළඟට එන්න මම ධාන අභිඥා ලබා දෙන්නම්, මගේ ළඟට ඉන්න ආන් ඉන්නවා මාර්ගඵලලාභින් කියලා කිව්වොත් මං, එතකොට එතන තිසරණේ තමයි නැත්තේ. තිසරණේ තියෙන තිසරණේ ගැන සමාදම් වෙලා කතා කරද්දී ඒ බුද්ධ දේශනා හැම එකක්ම අපිට තියෙනවා. අපිට හිතන්න ඕනා කරන පැති ඔක්කොම කියා දීලා දැන් බුදුරජාණන් වහන්සේ තමයි අපිට අවිද්‍යාව ගැන කියලා දුන්නේ. උන්වහන්සේ තමයි අපිට තෘෂ්ණාව ගැන කියලා දුන්නේ. උන්වහන්සේ තමයි අපිට මේකේ හේතුඵල ධර්මයක් තියෙනවා කියලා, ඒ වගේම උන්වහන්සේ අපිට කියලා දුන්නා කල්යාණ මිත්‍රයා තමයි මේක හරියට කියන එක්කෙනා කියලා. ඒකත් කියලා දුන්නා. ඊළඟට කියා දුන්නා මාර්යා කියලා කෙනෙකුත් ඉන්නවා කියලා. පැටලෙවිච්ච ශාසනයේ අතුරුදහන් වුණාම යාගේ ලෝකෙ රජ කරනවා කියලා දේශනාවෙ තියෙනවා. දී ඔක්කෝම අනුසාරයෙන් බලද්දි
අපට තේරුම් ගන්න පුළුවන් අදටත් එහෙනම් කාට හරි උදව්වක් උපකාරයක් ලැබෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන උපකාරය විතරයි. මිනිස්සු පුරුදු වෙලා නැද්ද අපේ රටේ ඔය අමනුෂ්‍ය බලවේගයන්ගෙන් උපකාර ගන්නට? පුරුදු වෙලා නේද? ඒක ලේසි කියලාද මිනිසුන්ට හිතෙන්නේ? ඒක අමාරුයි කියලාද? ඒක රහසිම කරන්න පුළුවන් කියලාද? කොහොමද හිතන්නේ? ඒක තමයි රහසී කරන්න පුළුවන්. රටේ නායකයෙක් වුණත් දැන් හිතන්නේ ඡන්ද දායකයෝ ගැන නෙමෙයි. අමනුෂ්‍ය ගාවට ගිහිල්ලා පූජාවක් තියප ගමන් හරි කියලා. අමනුෂ්‍ය කියන්නේ මට තේරුනේ මේ නොපෙනෙන ලෝකේ ඔය පුද පූජාවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න අමනුෂ්‍යෝ රිලා රංචුවක් වගේ. රිලා රංචුවකට අපි කන්ට දෙනවා. දීලා කියනවා මට මේ වැඩේ කරලා දීපන්. එතකොට රිලෙවෙක් කියනවා ඒ රිලවත් එක්ක අනිත් රිලරු එන්නේ නැද්ද? හා දැන් වැඩේ කරා ඵලයන් කියනවා. උන් යයිද? උන් යන්නේ. රිලවුන්ට කන්ට දීලා බලන්න බේරගන්න පුළුවන්ද කියලා. කන්ට දීපු රිලවුගෙන් කරදර වෙද්දි අපි එළවන්ට බලනවා. එතකොට උන් ඊටත් වඩා දරුණු නැද්ද? ආන් ඒ වගේ නොපෙනෙන ලෝකේ කන්ට දීපු කෙනාව අල්ල ගන්නවා රිලවා අතාරින්නේ. ආන් එහෙම තමයි පේන්නේ නැති ලෝකෙන් උදව් ගන්න අයට. ඒකෙන් ඔය අනවින කොඩි වින හදි හුණියන් ඔය එක එක තියෙනවනේ. එව්වා ඉබඳු විදියට පටලවිච්ච සමාජික මේ බුදු කෙනෙකුගේ ධර්මයක් මැනෙහි කරනවා කියන්නේ අමාරු වැඩ. ඒක අමාරු වැඩක් කියලා දන්නෝ දනිති. එතකොට ඒ කියන්නේ පින්වත්නි, දැන් මට මතකයි මම ඔය ධර්ම ඉගෙන ගන්න කාලේ මම ඉතින් ඔය ගොඩක් ඇසුරු කළා. භාවනා කරපු අය, මට භාවනා ඉගෙන ගත්ත අය උන්වහන්සේලා රහත් කියලා කිව්වා. ඉතින් මම ළඟින් ඇසුරු කළා. පස්සේ මට තේරුණා උන්වහන්සේලාට හොඳට සමාධිය තිබ්බා. හැබැයි ප්‍රඥාවෙන් කළ යුතු කාර්යය කරන්නට තරම් ප්‍රඥාව සම්බන්ධ කතාව නිදහසේ දිගටම කරගෙන ගියේ නෑ. හිතට වැටෙන දේවල් වලට ලකුණු දාගත්තා. ඇයි මේක තෝරා බේරා දෙන්න මේ කාලේ කෙනෙක් නැනේ? එතකොට වෙන්නේ මොකද්ද? මේ හිතට තේරෙන දේවල් වලට තමන් විසින් ලකුණු දාගන්න. ඔයි තමන් ආසනේ මේ මාර්ගඵල ලබන්න ඉක්මනට. ඒ ආශාව තියෙනකොට මේක ආශාව ඇති වෙලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ප්‍රඥාවෙන්ම විසඳ ගන්න තියෙන එකක්. ඇයි මේකට ප්‍රඥාව මුල් වෙන්නේ? ප්‍රඥාව කියන්නේ මොකද්ද? නුවණින් විමසීම. මොකද්ද ප්‍රඥාව කියන්නේ? නුවණින් විමසීම. නුවණින් විමසන්ට නම් අපිට මොකද්ද තියෙන්න ඕනේ? නුවණින් විමසන්ට නම් මොකද්ද තියෙන්න ඕනේ? නුවණක්. නුවණින් විමසන්ට නම් මොකද්ද ඕනේ? නුවණ. එතකොට මම නුවණින් විමසන්නම් කියලා විමසන්න ගන්න ඕහේ නුවණක් නැතුව. දැන් අපි සාමාන්‍යයෙන් තම තමන් ගැන කල්පනා කළොත් මේ කාලේ අපිට බොහොම නුවණ මදි. අපි අවංකව පිළිගන්න ඕනේ ඒක. එතකොට එහෙනම් අපිට නුවණ මදි නම් අපි විශේෂයෙන්ම නුවණ පහළ කරපු උත්තමයෙකුගේ ධර්මයකට ගරුසර දක්වන්න ඕනේ. අපිට නුවණ මදි නම් සාමාන්‍යයෙන් අපි විතර නෙමෙයි, දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගම්ම උන්වහන්සේට කිව්වේ මේ ප්‍රඥාව නැමැති ගිනිසිලුව දරාගෙන ඉන්න කෙනා කියලා.
උන්වහන්සේත් භාග්‍යවතුන් වහන්සේට අප්‍රමාණ ගරු සරදක් වාගෙන සංඝයාට යටහත් වාසය කළේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ. සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ සංඝයාට යටහත් ගරු සරදක් වාගෙන නම් වාසය කරන්නේ අන්නයි ගැන අන්නයි වාසය කළ යුතු ආකාරය ගැන අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ. සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ ගැන තියෙනවා විස්තරයක්. ඒකේ තියෙනවා සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ දවසක් මේ සවැත් නුවර භික්ෂුන් වහන්සේලා වගයක් විරේකයක් කළා. ඒකේ තියෙන්නේ ඒ විරේකේ කළාට පස්සේ විද මහතුරු කියලා තියෙනවා මේ මස් වෑංජනියක් එක්ක දානි ගත්තොත් මේ විරේකිට බොහොම හොඳයි කියලා. එතකොට උපස්ථාන කරන භික්ෂුන් වහන්සේලා සවැත් නුවර තිබිලා තියෙනවා වීදියක්, ඔය බත් වෑංජන විකුණන වීදියක්. මේ වීදියට මේ උපස්ථාන කරන භික්ෂුන් වහන්සේලා වේලාසනෙන් ගියා. ගියා නමුත් මිනිස්සු අර උවම ලෙඩේට උවමනා කරන දේවල් පූජා කළේ නැහැ. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා මග හිටගෙන හිටියා. සාරිපුත් ඒකේ තියෙනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කුටිසිනසුන් අස්පස් කරලා ගිලනුම් විමසලා පැම් පුරවලා භාජන වලට පැම් පුරවලා ගිලනුන්ගේ සැප දුක් අහලා දවල් වෙලා තමයි නගරයට පිණ්ඩපාතේ වැඩලා තියෙන්නේ. එහෙම වැඩලා බලනකට මේ උපස්ථායක සංඝපිරිසක් හිටගෙන ඉන්නවා. ඇහුවා ඇයි ඔබ වහන්සේලා මේ නැවතිලා කියලා. අනේ ස්වාමීනි අපි පිණ්ඩපාතේ වැඩියා. අපිට ඕන වෙලා තියෙනවා මේ මස් ටිකක් එක්ක දානයක් අර අසනීප වෙච්ච ස්වාමීන් වහන්සේලාට දෙන්න අපි ලැබුණේ නැහැ කිව්වා. ආ වඩින්න වඩින්න මාත් එක්ක. ඔන්න දැන් සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ පිරිසත් එක්ක වඩිනවා. අර වීදියේටම වඩිනකොට අර මිනිස්සු ආන් අපේ සාරිපුත්‍රයන් වහන්සේ එනවා මෙහිවරිල්ල බෙදන්න කියලා. අර මස් බෙදන්න ගත්ත සාරිපුත්‍ර මහා රහතන් වහන්සේටයි සංඝයාටයි. සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ කෝ ආ දැන් ඉතින් හම්බ වුණානේ. දැන් ගිහිල්ලා පූජා කරන්න බලන්න නිහතමානීකම. එහෙනම් ප්‍රඥාවේ ලක්ෂණය මොකද්ද? නිහතමානීකමමයි. එහෙනම් නුවණ කියලා කියන්නේ උඩඟුකමක් නෙමෙයි. නුවණ කියලා කියන්නේ මේ මට වැටහෙනවා, මට විශේෂ කාරණයක් තේරුණා, අන්න හිට තේරෙන්න නම් මගෙන් අසාපං, මගේ ළඟට වර. ඒක නෝන මදකම. නෝන තියෙනවා මොකද්ද? ඒකේ ස්වභාවය නීතමානී. එතකොට නීතමානී කෙනා තමයි ශාස්ත්‍රුන් වහන්සේට යටහත්, ධර්මයට යටහත්, සංඝයාට යටහත්. ඒ යටහත් බව නැත්තම් තමන්ගේ දේම කියන්න මහන්සි ගන්නවා නම් ඒක ප්‍රශ්නයක්. එතකොට මේ ධර්ම මාර්ගයේ අපිට උවමනා වෙන්නේ මොකද? ඒ ජාතියේ ප්‍රශ්න වලින් මිදිලා බොහොම අහිංසකව මේ ධර්මෙ පුරුදු කරන්නයි. බුද්ධ දේශනාවේ තියෙනවා පින්වත්නි අපි සංසාරෙට ආපු විදිය. මේක කියනවා පටන් ගත්ත තැන හොයන්න බෑ කියලා. මං කී බුදුවරු කොච්චර පහළ වුණාද? දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගැනම ඔය අටුවාව වල තියෙනවා උන්වහන්සේ සංසාරය යද්දී 512,000 බුදුවරු හම්බුණා කියන එක. මූලික බුද්ධ දේශනාවේ නෑ ඒක. එතකොට නමුත් හම්බෙන්න ඇති මේ සංසාරේ බලද්දී. උන්වහන්සේට එහෙම හම්බ වෙලා නම් අපටත් එහෙනම් කෙලවර නැතුව බුදුවරු මොන ගහෙන්ට ඇති? නමුත් මේ හැදෙන රටාව වෙනස් නොකරොත් කවුරු මොන ගැවුණත්
පලක් නැහැ. එතකොට හැදෙන රටාව වෙනස් වෙන්න නම් හැදිච්ච රටාව මොකද්ද? අවිද්‍යාවෙන් වැහිලා, තෘෂ්ණාවෙන් බැඳිලා. අවිද්‍යා නිවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවෙන් වැහිලා, තෘෂ්ණාවෙන් බැඳිලා. එතකොට අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිච්ච කෙනෙක් තමයි, කෙනෙක් හැටියට තමයි මේ සංසාරේ අපි යන්නේ. එතකොට ඊගේ ලක්ෂණේ තමයි අපි හඳුනා ගන්න හැම දෙයක්ම විපරීත වෙලා. ඒ කියන්නේ අපට දුක් දේ පේන්නේ සැපයි වගේ. අපිට අනිත්‍ය දේවල් පේන්නේ නිට්ටයයි වගේ. ඊළඟට අපට අසුභ දේවල් පේන්නේ සුභයි වගේ. අපිට මේ ආත්ම නොවන දේවල් පේන්නේ මේ තමා වගේ, මම වගේ පේන්නේ, මගේ වගේ පේන්නේ. මෙතන මම ඉන්නව නම් අනුනුත් ඉන්නවා, ඒ වගේ තමයි පේන්නේ. ඉතින් මේ වගේ රටාවක අපි පුරුදු වෙලා ඒ පුරුද්ද තමයි දැන් තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදර්ශනාවෙන් කරන්නේ ඒ රටාවට එරෙහිව කල්පනාව මෙහෙවන්න හදන එකයි. දැන් හොඳට බලන්න හිතලා, කායානුපස්සනාවේ තියෙනවා ඔන්න ඉස්සලා තියෙනවා හුස්ම ගැන මෙනෙහි කරලා හිත තැම්පත් කරගන්න කියලා. ඒ මොකටද? නීවරණයන්ගේ බලපෑම අඩු කරන්න. නීවරණයන්ගෙන් කරන්නේ අරකට උදව් කිරීම. අවිද්‍යාවට උදව් කිරීම තමයි නීවරණෙන් කරන්නේ. එතකොට නීවරණ කියන්නේ මොකද්ද? ආස හිතෙන දේවල්, කාම අරමුණු වල හිත ආශාවේ පවත්තනවා. ඒකට මොකද්ද කියන්නේ? කාමච්ඡන්දේ. ඊළඟ නීවරණය මොකද්ද? ගැටීම. ඊළඟ නීවරණය මොකද්ද? ඔවුන් හිත අරමුණට ගණ්ඩ බෑ. හිත හැකිලිනවා. ඇඟ බරයි. ඕ ඇති වෙන්නේ නැද්ද? හිත හැකිලිනවා, ඇඟ බරයි. ඒව නීවරණ. ඊළඟට ඇති වෙනවා පසුතැවිල්ල. මේවා තමයි කියනවා ඔය අවිද්‍යාව පෝෂණය වෙන දේවල්. ඉතින් අවිද්‍යාව පෝෂණය වෙන රටාවක ඉන්න කෙනෙකුට අපි කිව්වත් නැතත් ඒ හේතු ප්‍රත්‍ය ධර්මය වෙනස් වෙන්නීම හේතුව වෙනස් වීමෙන්. ඒක ප්‍රාර්ථනාවකින් වෙන එකක් නෙමෙයි. ඒක මට නිවන් දකින්න ඕනේ, මට සෝවන් වෙන්න ඕනේ, සෝවන් වෙන්න ඕනේ කියලා ජප කරොත් නැහැ කරන්න බලන්න. සෝවන් වෙයිද කියලා? භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට ධර්මයෙන් මිසක් වෙන කිසිම දෙයකින් ඒක වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ආලාර කාලාව ගාවට ගියා. බෝසත් කාලේ ඉස්සලාම ආලාර කාලාම ගාවට ගියා. සමාධියක් ඇති කරගත්තේ නැද්ද? ඇති කරගත්තා. ඊළඟට උද්දකාරාම පුත්‍ර ගාවට ගියා. සමාධියක් ඇති කරගත්තේ නැද්ද? ඒ ඔක්කොම තියෙන්නේ සම්මාදිට්ඨිය මත නෙමෙයි. ඒ ඔක්කොම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය මත. එක්ක සාස්වත දෘෂ්ටියට පක්ෂව, එහෙම නැත්නම් උච්චේර දෘෂ්ටියට පක්ෂව. සාස්වත දෘෂ්ටිය කියන්නේ මරණින් මත්තේ සදාකාලික වෙනවා කියන එක. උච්චේර දෘෂ්ටිය කියන්නේ දැන් මේ සමාධිය උපද්දවලා මේ නිව සංඥාන ආසඤ්ඤායතනෙ ගිහිල්ලා උපදිනවා. උපන්නට පස්සේ හේමම මරණින් මත්තේ නැති වෙලා යනවා, ඔබ නිදහස් කියන එක. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙම මේව වැරදි කියලා තේරුම් අරගෙන ආතේරියා. ඉතින් උන්වහන්සේ පෙන්වා දෙනවා අපේ බුදුරජාණන් වහන්සේ මේ සම්මසන සූත්‍රයේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි ඇතුලාන්තෙන් විමසීම හොඳට කරනවාද? ඔන්න අහන එක මොකක්ද අහන්නේ? ඇතුලාන්තෙන් විමසීම හොඳට කරනවාද කියලා. සම්මසතනෝ තුම්මේ භික්කවේ අන්තරා සම්මසනං.
ඇතුලාන්තයෙන් විමසීම සහ බැලීම හොඳින් කරනවාද කියලා අහනවා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් කියන එහෙමයි ස්වාමීනි මන්නම් කරනවා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ යන අහා එහෙනම් කියන්න බලන්න කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ කියනවා, කිව්වහම ඒ කියාපු ක්‍රමේ වැරදි. ඇතුලාන්තයෙන් විමසනවා කියන එක. එතකොට ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේයට කාලයයි, සුගතයන් වහන්ස මේයට කාලයයි, භාග්‍යවතුන් වහන්සේ ඇතුලාන්තයෙන් විමසන හැටි වදාරණ සේක්වා. මේ භික්ෂුන් වහන්සේලේක දරාගෙන පුරුදු කරાવી කියනවා. එතකොට සම්මසන කියලා අපි බුදුරජාන් වහන්සේ වදාළේ මොකද? ඇතුලාන්තයෙන් විමසන්ට කිව්වා. උඩින් පල්ලෙන් නෙවෙයි. ඇතුලාන්තයෙන් අන්තරා ඇතුලාන්තයෙන් බලන්ට කිව්වා. ඒක බුදුරජාන් වහන්සේ වදාලා, මහණෙනි භික්ෂුව මේ මෙහෙමයි කියනවා ඇතුලාන්තයෙන් විමසන්නේ. යම් කිසි නානා ප්‍රකාර අනේක විද දුකක් මේ ලෝකේ තියෙනවාද ජරා මරණයන්ගේ යුක්ත, අනේ මේ දුක හටගත්තේ කොහොමද කියලා විමසනවා කියනවා. එහෙනම් නොනෙත්තා ඇතුලාන්තින් බලන්නේ කොහොමද මේ ලෝකේ මේ ජරා නානා ප්‍රකාරයට මිනිස්සු මැරෙන විදිය, මිනිස්සු ජරාවට පත්වෙන විදිය, මිනිස්සු දුක් විඳින විදිය, নানা ප්‍රකාරේ දුක් විඳින විදිය එයා බලනවා කියනවා. එහෙනම් එයා ඒ දුක අහක බලන්නේ, දුක ගැන අහක බලන මිනිසයාට ඒ කෙරෙහි කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. දුක ගැන මේක කියනවා, මේ ඇතුළාන්තයෙන් විමසනවා. සාමාන්‍ය මිනිස්සු දුක ගැන බලලා, අනේ හපොයි මන්නම් මේක මෙහෙම දැක්කා, අනේ මට නම් ආයේ මේවා දකින්න තියන්න එපා, එහෙම කියන්නේද මිනිස්සු? අනේ මේවා සංසාරයේ මට නම් මුණ නොගසේවා, මේවා මට බලන්න දකින්න ලැබෙන්න එපා කියලා කියනවා නේද? ඒක ඇතුළාන්තයෙන් විමසීමද? නැහැ. ඇතුළාන්තයෙන් විමසනවා කියන්නේ මොකද්ද? අනේ මේ විදිහේ බොහෝ දුකක් මේ සත්වයා විඳිනවානේ. ඇයි උපන්න සත්වයා බොහෝ දුකක් විඳිනවානේ කියලා. මේ සත්වයා උපන්නේ කර්මානුරූපෝද නැද්ද? එහෙනම් කර්මානුරූප උපන්න සත්වයා බොහෝ දුකක් විඳිනවානේ කියලා. ඒ සත්වයා විඳින දුකත් බලලා ඒ දුකේ කොටස්කාරයෙක් නේද තමා කියලා, තමාත් මේ දුකට ගොදුරු වෙලා ඉන්න කෙනෙක් නේද කියලා බලනකොට ඔන්නේ ඇතුලෙන් බලන්න පුරුදු වුණා. උඩින් පල්ලෙන් නැතුව කොහොමද බලන්නේ? අනේ මං මේ දුක නානා ප්‍රකාරයෙන් මේ දුක තියෙන්නේ මක් නිසාද, කුමක් නිසාද මේ දුක තියෙන්නේ, කුමක් නැත්තම් මේ දුක නැද්ද කියලා බලද්දි හරියට අහුණා නම් එයාට තේරෙනවා කියනවා, මේ දුක යං කෝ ඉදං අනේක විදං නානප්පකාරං දුක්ඛං ලෝකේ උපජ්ජති ජරා මරණං. මේ නොඑක ආකාරයේ ජරා මරණ දුකක් තියෙනවා. උපදි නිදානං, ඔන්න වචනයක් හම්බ වුණා. මොකද්ද උපදී කියලා කියන්නේ? කෙලෙස් වලින් යුක්ත කර්ම. ඒ කියන්නේ කර්මානුරූපව උපන්න නිසා, කර්මානුරූපව උපන්න නිසා මේ විඳවන්නේ කියලා. කර්මානුරූපව ඉපදීම නිසා නම් විඳවන්නේ, කෙලෙස් වලින් හැදිච්ච කර්ම නිසා නම් විඳවන්නේ. මේ විඳවිල්ල නැති වෙන්නේ කවද්ද? කෙලෙස් වලින් හැදිච්ච කර්ම තියෙන නිසා නම් විඳවන්නේ. කෙලෙස් වලින් හැදිච්ච කර්ම නැති දවසට මේ විඳවිල්ල ඉවරයි කියලා. ධර්මයේ දන්නේ නැති කෙනා හිතන්නේ කොහොමද? අනේ මාව මේ දුකෙන් නිදහස් කර දෙන්න දෙවියෙක් නැද්දෝ, බඹෙක් නැද්දෝ,
භූතයෙක් නැද්දෝ කියලා කාගේ හරි පස්සේ එලිලා මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයනවා සාමාන්‍ය ලෝකයා. සාමාන්‍ය ලෝකයා ඇයි දැන් මේ ලෝකේ තියෙනවනේ එක එක විශ්වාස. මේ ලෝකේ තියෙනවා මේ මිනිස්සයා මැව්වේ දෙවියෙක් කිය. එතකොට දුක් විඳින එකට ඒ මැවුම් වාදී විශ්වාස කරන කෙනා කොහොමද හිතන්නේ? අනේ එහෙනම් මාව මහාපු දේවතා උන්නාසිට මං කියන්න ඕනේ. මොකද්ද? හනේ මාව නිදහස් කරලා දාන්නට මට නම් මේ දුක විඳින්න බැරියෝ. මාව නිදහස් කරලා දාපන්න කියලා මේ ඉල්ලා හිටිනවා. නමුත් මේක කර්මානුරූපව හැදිච්ච එකක් කියලා නොදන්නා තාක්කල් තමන්ගේ පැත්තෙන් තමන් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයා තවත් නුවණින් විමසනවා මේක කර්මානුරූපෝ නම් මේ ජරා මරණ හටගත්තේ මේක කර්මානුරූප රටාව නැතුව යන්න ඕනේ. මේ කෙලෙස් සහිත කර්ම නැතුව ගියනම් වැඩි හරි නේද කියලා. ඊට පස්සේ කල්පනා කරනවා මේ කෙලෙස් සහිත කර්ම නැතුව යන්නේ කොහොමද? මේ නැතු වෙන මාර්ගය ප්‍රතිපදාවක් ඇද්ද කියලා බලනවා. බලද්දී අන්න යාට තේරුම් ගන්න පුළුවන් මේ කෙලෙස් සහිත කර්මයන්ගෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ මාර්ගය ප්‍රතිපදාවක් දේශනා කළා. මොකක්ද ඒ දේශනා කළේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මාදිටියෙන්. සම්මාදිටිය කියන්නේ මොකද්ද? එයා දුක්ඛේ ඥානං. ඒ කියුවේ යාට මේ දුක ගැන අවබෝධයක් තියෙනවා. මොකන්ද මේ දුක කියලා අවබෝධයක් තියෙනවා. ඊළඟ එක මොකද්ද? සමුදේ ඥානං. මේ දුක උපදින්නේ කොහොමද? මේ දුක හටගන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙනවා. ඒක මොකද්ද? සමුදේ ඥානං. ඊළඟ එක මොකද්ද? නිරෝධේ ඥානං. මේ දුක නැති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙනවා. ඊළඟ එක මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන තමන් තුළින් හටගත්තු අවබෝධයක් තියෙනවා. මේකයි මන් තුල තියෙන වැඩපිළිවෙල කියලා. ඒ කාරණේදී බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා ඒකට සම්මා දිට්ඨිය කියලා. එතකොට මිච්ඡා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං. ඒ කිව්වේ දුක ගැන අවබෝධයක් නැහැ. මේක දුකයි කියලා අවබෝධයක් නැහැ. දුක්ඛ සමුදය අඥානං. මේ දුක හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධයක් නැහැ. දුක්ඛ නිරෝධය අඥානං. දුක නිරෝධ වීම ගැන අවබෝධයක් නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං. මේ දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධයක් නැහැ. ඒ මොකද්ද? මිත්‍යා දෘෂ්ටි, අවිද්‍යාව. ඒකට කියන්නේ මොකද්ද? අවිද්‍යාව. මොකද්ද? අවබෝධයක් නැති කෙනා, දුක ගැන අවබෝධයක් නැති කෙනා තමන් ජරා මරණ වලට පත් වෙනකොට එයා අනුන්ට බනින්නේ උඹ නිසා මන් ලෙඩ වුණා නේද? අසවල් වැරදි කළා, මම මේක කල්පනා කර කර ඉඳලා ලෙඩ වුණා. එහෙම හිතනයි නැද්ද? මම මේ වැරදි කෑමක් කාලා ලෙඩ වුණා. එතකොට වැරදි කෑම නොකෑවනම් ලෙඩ වෙන්නේ. අසවලා මට බැන්න නිසා කල්පනා කර කර ලෙඩ වුණා. එයා නොබැන්නා නම් ලෙඩ වෙන්නේ. එතකොට එහෙම අපි එක එක්කෙනාට දොස් කියා ඉන්නවා. තමන්ට මේ දුකක් කියලා තේරුම් ගන්නේ නැහැ. දුක ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද පෙන්වා තියෙන්නේ? ජාතිපි දුක්ඛ. මොකද්ද?
උපන්නා කියන්නේ මේක දුකක් කියනවා. ඉපදීම විස්තර කරනවා දැන් උන්වහන්සේ. මහණෙනි මොකද්ද මේ ඉපදීම? කොහොමද පෙන්වා දෙන්නේ? ඈ චේසන්තේ සං සත්තානං තම්මේ තම්මේ සත්ත නිකායේ ජාති ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායවල ඉපදීම ජාති සංජාති හට ගැනීම අබිනිබ්බති පහළවීම කන්දානම් පාතු භාවෝ පංචුපාදානස්කන්දේ පහළවීම ආයතනානම් පටිලාභෝ ඇසකන්න නාසේ දිවකය මනස ලැබීම මේක කියනවා ඉපදීමේ දුක. එහෙනම් දැන් අපි ළඟ මොකද්ද තියෙන්නේ මේ ඉපදීමේ දුක? මේ ඇසක් තිබීම ඉපදීමේ දුක, කනක් තිබීම ඉපදීමේ දුක, නාසයක් තිබීම, දිවක් තිබීම, කයක් තිබීම, සිතක් තිබීම. නමුත් මේක අපිට ඉපදීමේ දුකක් හැටියට පේන්නේ නැහනේ. අපිට පේන්නේ අනේ මේවා නැති තැනක ඉන්න ඇත්නම්. එතකොට ආයමත් බලාපොරොත්තු මොකද්ද අපි? ඇයි අපි ඇහෙන් රූප බලනවානේ? එතකොට දැන් අපිට ඇහක් නැති ලෝකයක් ගැන හිතාගන්න බෑ. කනින් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණ කරනවා. නමුත් අපිට මේ කොච්චරවත් අපි නිින්ද ගියාම මොකවත් දන්නේ නෑ. දැන් අපිට නිින්ද ගියා කියමු. නිින්ද ගියාම අපි උන්නද මළාද දන්නවද? නෑනේ. අපිට නිින්ද ගියාම අපි කිසි දෙයක් දන්නේ නෑ. නමුත් අපිට මේ ජීවත් වෙද්දී මේක දුකයි කියලා තේරුනොත්, මේ දුකයි කියලා තේරුනොත් යම් තැනක ඇසකන නාසයේ දිවකයේ මනස ඇද්ද, යම් තැනක ඉපදීමක් ඇද්ද, ඒ හැම තැනමත් දුකයි කියන කාරණේ යාට තේරුම් ගන්නට ඒ තේරෙන කම්ම යා ඒක ගැන මේක දුකක් නේද, මේකේ දුකක් නේද කියලා මේ මහා විඳින්නාව දුක ගැන යා නොවනින් බලන්න ඕනි. සත්ව ලෝක තියෙනවා, ප්‍රේත ලෝක තියෙනවා, නිරේ තියෙනවා, දිවී ලෝක තියෙනවා. නමුත් මේ අපි දුක ගැන කල්පනා කරගෙන ඉන්නවා කියන්නේ මහා දුක ගැන. ඔන්න ලාස්සන කෙනෙක් යනවා තමන් ඉස්සරහින්. හොඳට හැඳ පැලඳගෙන හැඩට යනවා. එතකොට මොකද වෙන්නේ? ආර දුක යට කරගෙන හිතෙන් එනවා, ආන් ලස්සන කෙනෙක් කියලා එන්නේ නැද්ද? ඒ මොකද අපි දුක ගැන බැලුවට අපි සම්පූර්ණ ඒකකයක් හැටියට, නැත්තම් ඒකකයක් පුද්ගලයෙක් හැටියට ගත්තොත් අර ඒ පුද්ගලයක් හැටියට දකින්නකටම වෙන් කළා දකින්න එක අමතක වෙනවා. ඇසකන නාසය දිවකය මනස වශයෙන් වෙන් කරලා පුද්ගලයා බලන එක ඇයි? හේතුව අපිට ඒ විදිහට බලන්න පුරුදු නැහැ. පුරුද්ද නැහැ. බුදුරජාන් වහන්සේගේ කාලේ සාමාන්‍ය මිනිස්සු විනා වෙනකොට සමහර ස්වාමීන් වහන්සේලා දැකලා තියෙන ඇටසකිල්ල. ඇයි හේතුව? නෝනින් විමසීමේ බලේ, ඒ නෝනින් විමසීමේ පුරුද්ද. ඒ අපි පුරුදු වෙලා තියෙන නෝනින් විමසන්න නෙමෙයි, පුරුදු වෙලා තියෙන කොහොමද? අනේ මෙයාගේ ලස්සන, අනේ අසවලාගේ ලස්සන කියලා එක එක ශාරීරික කොටස්, අනේ මෙයාගේ කොණ්ඩේ ලස්සන, අනේ මෙයාගේ ඇස් දෙකේ ලස්සන, අනේ මෙයාගේ රූපේ හැඩරුව, අනේ මෙයාගේ මේ ශරීරයේ පිහිටා ඇති ලස්සන, මේවා අපි වෙන්ගෙන් වශයෙන් අංග, ඒ කියන්නේ අංග ප්‍රත්‍යංග අංගපසංග අරගෙන අපි ඒවයි ලස්සන බලන්න පුරුදු වෙලා නැද්ද? පුරුදු වෙලා තියෙනවා. එතකොට ඒකෙන් උදව් කරලා තියෙන්නේ විද්‍යාවටද අවිද්‍යාවටද? ඒ පුරුද්ද තමයි අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් අර විදියට කල්පනා කරන්න පටන් ගත්ත කෙනාට මියා තුලත් තියෙන්නේ මේ ඉපදීමෙන් හටගත්තු දේවල්නේ, අසවලා තුල තියෙන්නේ ඉපදීමෙන් හටගත්තු දේවල්නේ, අසවලා තුල තියෙන්නේ ඉපදීම. දැන් අපි ගත්තොත් දෙවිවරු කියලා අපි සලකන දෙවිවරු ඉන්නවනේ. මොකද ඒක කතරගම දෙවියෝ, ඊළඟ විෂ්ණු දෙවියෝ, සමන්දිවාදී අපි ගත්තොත් මේ දෙවිවරු, මේකත් ඉපදීම නොවේද? ඉපදීම
එතනත් ඇසකරනාසේ දිවකය මනස නෙමෙයිද? මේවා ඒ විදිහට කල්පනා කරනකොට අපි මෙයා සැපයි මට ඒ සැප නෑ, මෙයා බල සම්පන්නයි මට ඒ බලේ නෑ, මෙයා ආනුභාව සම්පන්නයි මට ඒ ආනුභාව නෑ කියලා හිතුවොත් මොකද වෙන්නේ? අපිට ආයේ ආසාවක් ඇති වෙනවා. මොකද්ද? අනේ අපිට මේ වගේ වෙන්න ඇත්නම්, මේ වගේ වෙන්න ඇත්නම් කියලා හිතේ ඇති වෙන හැඟීම්. එතකොට මොකද වෙන්නේ? නැවත නැවත අපිට ආසාවක් ඇති වෙනවා. මොකද්ද? උපදින්නම ආසාවක් ඇති වෙනවා. උපදින්නම ආසාවක් ඇති වෙනවා. ඊළඟට මගේ මේ බිරිඳ මට ආයේ හම්බ වෙනවා නම්, මගේ මේ ස්වාමියා මට ආයි හම්බ වෙනවා නම්, අනේ මේ දරුවෝ මට ආයි හම්බ වෙනවා නම් කියලා මතක් වෙද්දී මොකද ඇති වෙන්නේ? දැන් තමන්ගේ ස්වාමියා දරුවෝ මේ තමන් ආදරය කරන ඔක්කොම ආපහු ලැබෙන්නේ නම් තමන්ට මොකද ඕනේ? තමන්ට ඇහක් ඕනේ, තමන්ට කනක් ඕනේ, නාසයක් ඕනේ, දිවක් ඕනේ, කයක් ඕනේ. ඉතින් මේ ටික එක එක විදිහට තමන්ට ලැබෙනවා ඊට පස්සේ. එතකොට මොකද වෙන්නේ? මෙයාට මේ දුක ගැන තේරුන්නේ, මේ දුක හටගන්න හේතු වෙලා තියෙන්නේ තෘෂ්ණාව කියලා දන්නේ. අපි කිව්ව සමහර විට මෙහෙම දුක් විඳිනකොට 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 මේකෙන් එපා වෙනවා. අනේ මට මේකෙන් නිදහස් වෙන්න නැත්තම්, මේ දුකෙන් නිදහස් වෙන්න නැත්තම් කියලා හිතනවා. නමුත් හේතුව නැති කිරීමෙන් ඵලේ නැති වෙනවා කියන එක දන්නේ නැතුව, ඒ කියන්නේ තෘෂ්ණාව නැති කිරීමෙන් තමයි දුක නැති කරන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ තියෙනවනේ. මේක ගැන නොදැන එයා මේ නැතිවීම ගැන කල්පනා කරනවා. එතකොට ලෝකේ එක එක්කෙනා කියනවා මේ මේකයි දුක නැතිවීම, මේ මේකයි දුක නැතිවීම, මේ මේකයි. එතකොට අර මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න එක්කෙනා ඒ එක එක්කෙනා තර්කානුකූලව ලස්සනට කිව්වොත් ඒවා තමයි ඊට පස්සේ පිලිගන්නේ. මේකෙන්නේ දුක නැති වෙන්නේ, මෙහෙම කරාම දුක නැහැනි, මේ දුක නැති තැන මේකනේ කියලා. එතකොට ඒක පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙහෙම, යම් තැනක ඇසක් නැද්ද, කනක් නැද්ද, නාසයක් නැද්ද, දිවක් නැද්ද, කයක් නැද්ද, සිතක් නැද්ද, එතන දුක නැහැ. එතකොට උන්වහන්සේ දුක් නිරෝධය පෙන්වන්නේ කොහොමද? යම් තැනක රාගි නැද්ද, යම් තැනක ද්වේෂි නැද්ද, යම් තැනක මෝහේ නැද්ද, එතන තමයි දුක නොපිහිටන තැන. එහෙනම් දුක නොපිහිටන්නේ කොහේද? රාග දේශමව නැති තැනයි. එහෙනම් ඇසකන නාසය දේකය මනස කියන එක නොපිහිටන්නේ කොහේද? රාග දේශමව නැති තැන. එතකොට ඒක හරියට අහලා නොතිබුණොත් එක එක්කෙනා එක එකවා කියනවා අසවල් 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 එක කරාම හරි කියලා, අවිද්‍යාව නිසා ඒ ඔක්කොගෙම පැටලිනවා. ඊට පස්සේ කියනවා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනෝනේ මාර්ගයක්, ආර්ය ස්ථාංගික මාර්ගය කියලා. ඒ මාර්ගේ පෙන්වා දෙන්නේ නැතුව කෙනෙක් මෙහෙම කියනවා, අරමුණු ගන්න නැතුව ඉන්න, අරමුණු මෙනෙහිනකර ඉන්න, ඔබ නිදහස්. දැන් නැති කෙනෙක් අහුවෙන්නේ නැද්ද? අරමුණු ගන්න නැතුව ඉන්න, අරමුණු මෙනෙහි කරන්න නැතුව ඉන්න, ඔබ නිදහස් කියනවා. එතකොට බුද්ධ දේශනාවේ විස්තර වෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ උන්වහන්සේ විස්තර කරනවා මෙහෙම එකක්. දුක ගැන දැනගන්ට නම් එයාට ඕන කරනවා යථාභූත ඥානයක්. මොකක්ද ඕන කරන්නේ? යථාභූත ඥානයක් කියන්නේ ඒ දුක හැදෙන ආකාරය, ඒ දුක නිරුද්ධ වෙන ආකාරය, ඒ නිරුද්ධ වන්නේ මෙහෙමයි කියලා ඒ ආකාරයටම වැටහීමක්. ඒකට කියන්නේ යථාභූත ඥානය. යථාභූත ඥානය හටගත්තු මේ දුක මේ මේ ආකාරයට හටගන්න නිස්සාර එකක් කියලා අන්න විරාගයක් ඇති වෙනවා. ඒ විරාගෙන් තමයි රාගක්ෂය ද්වේෂක්ෂය ද්වේෂයේ වීම මොහේෂයේ වීම වෙන්නේ. එතකොට එහෙම නැතුව අපි කෙනෙකුට කියනවා මුකුත් මෙනෙහි නොකර ඉන්න, ඔහෙ ඉන්න කියලා. සමහර විට යා මෙනෙහි නොකර ඉන්නකොට යා සංසාරේ පුරුදු කළා නම් මොකක් හරි
අසඤ්ඤ භාවනාවක් කරමු කරිකක් ඒකට හිත යනවා යාගේ. අපුගේ එතකොට යාට කය දැනෙන්නේ නැතු හිත දැනෙන්නේ නැතු යනවා කියමු. එතකොට යා රැවටෙනවා. ආ මන් දැන් විමුක්තිය ස්පර්ශ කළා. දැන් අපිට නිින්ද ගිය වෙලාවට කය හිත දැනෙනවද? නෑ නේද? විමුක්තිය ස්පර්ශ වුණාද? ඒ වගේ કૃතිමවත් වෙනවා. ඒ කියන්නේ දැන් නිින්ද ගියපු වෙලාවට මනුස්සයෙකුට කයක් ගැන දන්නේත් නැහැ, හිතක් ගැන දන්නේත් නැහැ. භාවනා කරන හිටත් ඕක වෙනවා. උනා පස්සේ, උනාට පස්සේ ආයෙතයි ආ මේ අසංකතේ. මේක තමයි අසංකතේ කියලා. ඒ මොකද්ද? අවිද්‍යාව. ඇයි අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක ගැන දන්නේත් නැහැ. දුක්ඛ සමුදය දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධය දන්නේත් නැහැ. මාර්ගය දන්නේත් නැහැ. එතකොට සමාධිත්‍ය කියන්නේ මොකද්ද? දුකක් දන්නවා. දුක හටගන්නේ මෙහෙමයි කියලා දන්නවා. දුක නිරුද්ධ වීමක් දන්නවා. නිරුද්ධ වීමේ මාර්ගයක් දන්නවා. ඒකයි පින්වත්නි ඔබට මතකද අපි මුල ඉඳලා වැඩසටහන් වලට කියනවා මේක අවබෝධ වුණත් නැතත් හිත පහදවා ගන්න මේක මෙහෙමයි කියලා. ඒක තමයි අපි කියලා නැද්ද එහෙම? එයි මොකද එහෙම එහෙම අපි හිතේ පැහැදීමක් බුද්ධ දේශනාව ගැන නොතිබ්බොත් මේ ලෝකේ එක එක්කෙනා එක එක ඒවා කියනවා. එතකොට මොකද සෝතාපන්න වෙනකම් අපේ හිතේ තියෙන සංයෝජනයක් තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ මොකද්ද? සැකේ. තව කෙනෙක් තර්ක කළා කිව්වොත් නෑ 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 මේ මේක කරන්න ඔයා මගපල ලබනවා කියලා. එතකොට හා ඒකත් එහෙනම් වෙන්න පුළුවන්ද? ඒකත් එහෙනම් තව කෙනෙක් කියනවා අනේ මම මේ ධර්ම ඉගෙන ගත්තා හරියේ නෑ මේ පැයක් වාඩි වෙලා ඉඳ තියෙන්නේ. නිකම්ම මේ අවබෝධයට යනවා. සැකේ තියෙන එක්කෙනා හිතනවා සා ඒකත් හොඳයි නේ. වෙන්න බැරිද එහෙම? කියලා මුලා වෙනවා. අනේ මුලාව වළක්ව ගන්න නම් අපිට එකම ආරක්ෂාව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැන අපේ හිතේ ඇති වෙන පැහැදීම. මං ගොඩාක් මහසිකත් මේ පැහැදීම රැකලා දෙන්නයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැන තියෙන පැහැදීම. මොකද හේතුව මේ ලෝකේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. නානා ප්‍රකාර දෘෂ්ටි වලට, නානා ප්‍රකාර මතවාද වලට, නානා ප්‍රකාර ඇදහිලි වලට මිනිස්සු ඇබ්බැහිවි යනවා. ඒතර ඒ බඳු එකකින් වලකිලා ඉන්න නම් එයාට සෑහෙන කාලයක් මේ ධර්ම මාර්ගයේම අල්ලගෙන මේකම නෝණි මෙවත් නෑ නෑ බුදුරජාන් වහන්සේ වදාළ වචනෙමයි ඇත්ත කියලා ඒකම හිතාගෙන ඉන්න ඕනේ. මොකද හිත මේ ලෝකේ මේ වචනම කියලා කතා කරන්න පුළුවන්. ඒක එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ විස්තර කරනවා යම් කිසි කෙනෙක් හොඳට දුක මැනේජ් කරන්න දන්නවනම් ඔන්න පළවෙනි එක. පළවෙනි එක මොකද්ද? දුක මෙනෙහි කරන්නට දන්නා බව. දුක මෙනෙහි කරන්නට දන්නා බව. එතකොට දුක මෙනෙහි කරන්න ඕනේ. මේ තමන්ගේ ඇස්වල හට ගන්නවා නම් යම් කිසි දෙයක් එයා දුක මෙනෙහි කරන්න ඕනේ. මේ ඇහි මේක දුකට අයිති එකක්. කනගෙන මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේක දුකට අයිති එකක්. නාසයගෙන මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක දුකට අයිති එකක්. දිවගෙන මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක දුකට අයිති එකක්. ශරීරය ගැන මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක දුකට අයිති එකක්. සිත ගැනත් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සිතත් දුකට අයිති එකක්. රූපස්කන්ධය මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ රූපේ දුකට අයිති එකක්. වේදනාව මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විඳීම දුකට අයිති එකක්. සංඥාව මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සංඥාවත් දුකට අයිති එකක්. සංස්කාර මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ චේතනා පහල කර යමක් කරනවාද මේ ඔක්කොම දුකට අයිති. විඥාණය මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ආයතර වලින් පහළ වෙන විඥාණයක් ඇද්ද මේකත් දුකට අයිති කියලා. ආන් එහෙම මෙනෙහි කිරීම පුරුදු කරගන්න දක්ෂ වුණොත්
ඒකට ගිහි පැවිදි කතාවක් මේක ගිහි මේ පැවිදි කතාවක් නෑ. ප්‍රඥාවේ තමයි මේ හපංකම තියෙන්නේ. මේක නුවණින් මැනෙහි කරගන්න දක්ෂ වුණොත් ඊට පස්සේ යා දක්ෂ වෙන්න ඕනේ. මේක ඇයි මට මේ රටාවකට මේ හසුුණීමක් නිසාද මේ ඉපදීපද යන මේ ජරා මරණ වලට පත්වෙවි යන මේ සැනසිල්ලක් නැති රටාවකට අහුුණී ඇයි කියලා කල්පනා කරද්දී සාමාන්‍ය මිනිසෙකුට හිතෙන්නේ නම් එකපාරට කොහොමද අනේ මට මේ වගේ දුක් නැති තැනකට උපදින්න ලැබේවා කියලානේ. නමුත් අපිට එහෙම තැනක් හොයාගන්න නැහැ. දිවී ලෝකේ ගැන කල්පනා කළත් සාමාන්‍යයෙන් බැරි වෙලාවක් තුපන්නොත් එහෙම දිවී ලෝක තියෙනවා මේ කිඩ්ඩාපදෝසික කියලා. ඒ කියන්නේ සෙල්ලම් කර කර ඉන්නවා, කෑම ගන්න බැරි වුණොත් චුත වෙනවා. ඕන් එහෙන් ගිහිල්ලා උපන්න කියමුකෝ ඕගොල්ලෝ. ඕන් දැන් අපිට සෙල්ලම් කරන්න ලැබුණා, අපි දැන් මනුස්ස ලෝකේ හොඳට පින්දාම් කරලා ආවේ යමන් සෙල්ලම් කරන්න කියලා දෙවරු කතා කරලා එක්කන් යනවා. ඕන් සෙල්ලම් කරනවා, දැන් ඔන්නේ වෙලාවට කෑම ගන්න ඕනේ. එතකොට වේලාසිනින් කාපු දෙවරු කිව්වේ නෑ, තව ටික සෙල්ලම් කරපන් කියලා. සෙල්ලම් කරනකොට ඔන්න බඩගින්නක් එනවා. ඒ බඩගින්න එනකොටම එයාට දිව්‍ය ආහාර අනුභව කරන්න බැරි වුණොත් චුත වෙනවා. බලන්න කොච්චර මේ ජීවිතවල තියෙන අනිත්‍යභාවය. ඒගොල්ලන්ට කියන්නේ කිඩ්ඩාපදෝසික. තව දෙවිවරු කොටසක් ඉන්නවා මනෝපදෝසික. ඒ දෙවිවරු ඉන්නේ තරහ යන්නේ නැති තාක් විතරයි. සමහර දෙවිවරු තරහ ගන්න නැතුව පරිස්සමෙන් ඉන්නවා. අවුරුදු ලක්ෂ ගණන් ඉන්නවා පරිස්සමෙන්. තරහ ගන්නවා, තරහ අරගෙන තරහ මෙනෙහි කරන් මෙනෙහි කරන් යනකොට අරයාගේ බලේ නැති වෙලා නැති වෙලා චුත වෙලා යනවා. දැන් සාමාන්‍යයෙන් අපිට හිතේ තරහ හටගත්ත ගමන් නැති කරගන්න බෑනේ. එතකොට ඕගොල්ලෝ මනෝපාදෝෂක දිවිලෝක උපන්න සුටුස් ගාලා චුත වෙයි. ඇයි දැන් තරහ නැති කරගන්න බෑනේ හටගත්තු ගමන්? දැන් බලන්න එහෙම දිවිලෝකක් තියෙනවා. එහෙමනම් ආරක්ෂා ඇති එකම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල විතරමයි රැකවරණේ තියෙන්නේ. ඒක අපිට අර දැන් ඕනනම් ඔයගොල්ලන්ව මට ලේසියෙන් සතුට කරවන්න පුළුවන් මේ විදියට. කොහොමද මං කිව්වොත් එහෙම මෙහෙමයි අදිෂ්ඨාන කරගන්න අද අදම සෝවාන් වෙන්න ලැබීවා. එතකොට මොකද වෙන්නේ කට්ටියට? චූන් වෙන්නේ නැද්ද? චූන් එකක් එනවා නිකම්ම. චූන් වෙලා හිට සාදු කියනවා. එතකොට සුවන් වෙනවද? රවට්ටන්න හරි ලීසි. ඊට පස්සේ කියනවා මට නම් අද හරි අදිෂ්ඨානයක් හටගත්තා, මන්නම් සුවන් වෙනවා. එතකොට සුවන් වෙනවද එහෙම වුණා කියලා? යම් හේතුවක් නිසා නම් හටගත්තේ, ඒ හේතුව ප්‍රහාණය වෙනකම්ම ඒ ඵලෙ හැදෙනවා. ඒ ප්‍රහාණය ප්‍රාර්ථනාවකින් විනාශ කරන්න බෑ. ඒ ප්‍රාර්ථනාවකින් හැදිච්ච එකක් නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාවෙන් නම් හටගත්තේ, අවිද්‍යාව නැති වෙන්න ඕනේ. තෘෂ්ණාවෙන් නම් හටගත්තේ, තෘෂ්ණාවෙන් නැති වෙන්න ඕනේ. අපි කිව්ව අපේ හිතේ තියෙනවා කියලා මහා වේදනාවක් තරහකින් හටගත්තු. එහෙනම් වේදන නැති වෙන්න මොකද්ද නැති වෙන්න ඕනේ? තරහ නැති වෙන්න ඕනේ. මෛත්‍රිය කරපු ගමන් ඒක නැති යනවා. ඒ වගේ හේතුකින් හටගත්තු. අපි කියමු ඔබට හැදිලා තියෙනවා කියලා ඩෙන්ගු. ඩෙන්ගු නැති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ වෛරසය මැරෙන්න ඕනේ. එතකොට සනීප වෙනවා. ඒ වෛරසය තියෙනකම් යාය අසනීපෙන් වාසය කළ යුතුයි. ඒක ලෝකෙත් තියෙන රටාවක්. මේ හිතේ තියෙන ඔය රටාවමයි හේතුඵල ධාමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්නේ විදිහට යා නොවනින් දුක ගැන විස්තර වශයෙන් මැනේ කරන්ට දක්ෂ වෙන්න ඕනේ. සතෙක් දැක්කත් හිතන්න ඕනි යා මේ සදාට තියෙන්නේ අසකන නාසේ දිවකයි මනස. මියත් මේ කර්මානුරූපව මේ භවපත්‍යා ජාතිය කියන රටාවෙන් උපන්නේ කෙනෙක්.
සතාගෙනත් කල්පනා කරන්න තියෙන්නේ. ඒ විදිහට පින්වත්නි කල්පනා කරද්දී ඒ මම කියුවේ විදර්ශනා පැත්තනේ. කල්පනා කරද්දී මේ විදර්ශනාම කියලා කියන්නේ සාරවත් බීජයක් කියමු. උපමාවක් ඒකයි. මොකද ඒ විදර්ශනාව කියන්නේ සාරවත් බීජයක්. මේක ගලක් උඩ දානවා. පැලවෙයිද? පැලවෙන්නේ නැහැ. කරමැට්ටක් උඩ තියෙනවා. පැලවෙයිද? නැහැ. සරු පොළොවක තියෙනවා. සරු පොළොව වගේ තමයි ගුණධර්ම. මං ඒකයි මෑත භාගේ මට තේරුණා මේ කිව්වට මේක හරියන්නේ නැත්තේ ඒකට උවමනා කරන සරු පොළොව නැතිකම. එහෙනම් අපි මොකද ඉස්සෙල්ලා කරන්න ඕනේ? මේ බීජෙත් රැකගෙන පොළොවත් හදාගන්න ඕනේ. සරු පොළොව තමයි ගුණධර්මය. කෙලෙහි ගුණ වැඩි හිටියන්ට ගරු කිරීම, කරුණා, දයා, මෛත්‍රිය, ඊළඟට අර ඒ කියන්නේ යහපත් ආකාරයට ඒ කියන්නේ ආත්මార్థකාමි නොවීම, ඒක ගොඩාක් උදව් වෙනවා ගුණධර්ම වලට. ගුණධර්ම තියන අයමයි මේ ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. ගුණධර්ම හරහමයි මේ ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. ප්‍රඥාව කියන එක පිහිටන්නේ ගුණධර්ම මතයි. ගුණධර්ම නැති තැන ප්‍රඥාව පිහිටන්නේ. බුද්ධ දේශනාවේ නැද්ද මේ ධර්මයේ ශාසනයේ පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියලා තියෙනවනේ. එහෙනම් ශාසනයේ පවතින්නේ කල්යාණ මිත්‍රයා මත නම් ශාසනයේ පවතින විදියක් නැහනේ ඉලෙක්ට්‍රොනික උපකරණ මත. ඉලෙක්ට්‍රොනික උපකරණ මත ශාසනයක් පවතින්න පුළුවන්ද? බෑ. ශාසනයක් පවතින්න පුළුවන්ද නිකම්ම නිකන් මේක පාඩම් කරගෙන කීමක් මත? ඒත් බෑ. එහෙනම් ශාසනයේ පවතින්නේ මොකද? අපි ගමු දේවදත්ත ධර්මයේ කියලා කවුරු හරි අවබෝධ කළා නම් එහෙනම් අසත්පුරුෂයා මතත් ශාසනය තියෙනවනේ නේද? අසත්පුරුෂයා මත ශාසනය නැහැ. ශාසනය තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතමයි. එතකොට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ගුණයක් නෙමෙයිද? ගුණධර්ම සමූහයක් මිනිස්සුක් තුළ තියෙන. එතකොට ඒ ගුණධර්ම සමූහය තමයි තමන් තුළ ඇති කරගන්න ඕනේ. ඒ බලන්න කල්පනා කරලා අපි දැන් ඔබට හිතන්න මං හොඳ එකක් කියන්නම්. ඔබ අහලත් ඇති තිත්තිර ජාතකේ. තිත්තිර කියලා කියන්නේ වටුවිකුට, වටුකුරුල්ල කියලා අහලා තිනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ රාහුල ස්වාමීන් වහන්සේ, රාහුල ස්වාමීන් වහන්සේ ඉතින් හරි අහිංසකයි. අවවාද හරියට අවවාද අහනවා. වැඩිහිටි සංඝයාට වැඳගත්තු ගමක්. ශික්ෂාකාමී. කොච්චර ශික්ෂාකාමීද කියන්නේ මේ ශික්ෂාකාමී බව නිකන් හරි ආශ්චර්යයක් අනිත් ස්වාමීන් වහන්සේලාට. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ කවදාමත් මම මේ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කාලේ පුතා කියලා කටියට පාට දාලා තියෙනවද? නෑ නේද? දැන ගියේ මං කවුද කියලා 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 තියෙනවද කට්ටියට? නෑ. රාහුල ස්වාමීන් වහන්සේ දවසක් සංඝ පිරිස චාරිකාවේ වැඩලා ගියාම ඔක්කොම කුටිවල ඉන්නවා. රාහුලෙන් වහන්සේට තැනක් නෑ. වෙනදට රාහුලෙන් වහන්සේ වැඩ ඉන්නේ සාරිපුත මහරහතන් වහන්සේගේ කුටියේ. බුදුරජාණන් ශික්ෂාවක් පනවලා තියෙනවා. උපසම්පදා භික්ෂුවක් ළඟ සාමණේර කෙනෙක් ඉන්න බෑ කියලා. ඒ දවසල පස්සේ ඒක විනාශ කළා ඒ සිද්ධියෙන් පස්සේ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ කල්පනා කළා මට ඉන්නේ කොහෙද මං කියලා. සමහරට පිනි බානවා ඇති දරාත්‍රි නැත්තම් ගහක් යටවත් ඉන්නවා. බැලුවම පස්සේ පුංචි මඩුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට හදාපු වැසිකිළිය. මේක ගිහිල්ලා පැත්තක වකුටු වෙලා වාඩි වෙලා හිටියා.
බිම. අද කාලේ දැන් බලන්න වෙනස. බුදුරජාන් වහන්සේ පාන්දර වැසිකිළියට වඩින්ට ගියා. ගිහලා එළියේ ඉඳලා උගුර පෑදුවා. ඇතුලේ උගුර පෑදුවා කවුද කෙනෙක්? බුදුරජාන් වහන්සේ කවුද කියලා ඇහුවා. ස්වාමිනී මම රාහුල කිව්වා. දැන් බලන්න රජ කෙනෙකුගේ පුතෙක්, රාජපුත්‍රයෙක්, නීච වංශකද? ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශේ, ඔක්කාක රාජ වංශේ. එතකොට ඔන්න රාහුල ස්වාමීන් වහන්සේගේ චරිත ස්වභාවය. ඊට පස්සේ උන්වහන්සේ අතුගානකොට භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා, උන්වහන්සේ මේ බොහොම කීකරුයි කියලා. ඉතින් සමහර උන්වහන්සේලාට ඕනේ මේක පරීක්ෂා කරන්න හැබැයිද කියලා. ඇයි හිතන්නේ? ඇයි රාජකීය පෞලක කෙනෙක් ගිහි කාලේ පියා බුදුරජාණන් වහන්සේ රාහුලෙන් වහන්සේ අතුගාලා ඉවරෙනකොට වෙන කෙනෙක් රුඩු කුණුරුඩු ටිකක් හලාගෙන යනවා. ගිහිල්ලා කියනවා, අනේ අසයි ඔහෙ අතුගාපු හැටි ආම් බලන්ට කියලා. අනේ එහෙමද ස්වාමීනි කියලා. අනේ මට එහෙනම් වැරදීමක් වෙලා කියලා ආය අතු ගානෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයා ඔක ගුණ කතා කර කර හිටියා. එනට කිව්වා බුදුරජාණන් වහන්සේ වැඩිය එතන වැඩලක මහණෙනි වූ රාහුල පෙර ආත්මෙත් අකුසල් වලට බයයි කිව්වා. පෙර ආත්මෙත් අකුසල් වලට බය වීම ගුණයක්ද නුගුණයක්ද? ආං ධර්මයේ පිහිටන ගුණ. පෙර ආත්මෙත් තොමයි කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා, අනේ ස්වාමීනි පෙර ආත්මේ කතාව එහෙනම් අපිට කියන්නකෝ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මේ මහණෙනි පෙර ආත්මේ බෝධිසත්වයෝ බ්‍රාහ්මණ පවුලක ඉපදිලා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන අභිඥා උපද්දවාගෙන වනාන්තරයක වාසය කළා. ඔය කාලේ වටුකුරුල්ලෙක්ව වැද්දෙක් කූඩුවක දාගත්තා. දාලා මේ වටුකුරුල්ලව කැලේකට අරන් යනවා. මේ වැද්දා වටුකුරුල්ල මේ වටුකුරුට හයියෙන් කෑ ගහන්න පුළුවන්. ගෙහිලා අර කුඩුවට මෙහෙම හයියෙන් ගහනවා. දැන් වටුකුරුල්ල හයියෙන් නාද කරනවා. නාද කරාම අනිත් වටුකුරුල්ල ඔක්කොම එනවා අර වටුකුරුල්ල ළඟට. ආවම අර වැද්දා අර වටුකුරුල්ල ඔක්කොම අල්ලගෙන වට්ටියක දාලා වහගෙන අරන් යනවා. අරන් ගිහලා මරලා විකුණනවා. දැන් අර කූඩුවේ ඉන්න වටුකුරුල්ලට කන්න බොන්න හම්බ වෙනවා. හරි දුකයි දැන් මේ කූඩුවේ වටුකුරුල්ලට. මේ වටුකුරුල්ල කල්පනා කරනවා, අනේ මම මේ කෑ ගහන නිසා නොවේ මගේ ඥාතීන් ඔක්කොම මේ මරණයට අහු වෙන්නේ. මං ඉතින් ඒ නිසා කොහොම හරි මේ ඥාතීන් බේරගන්න පිළිවෙලක් නැද්ද කියලා කල්පනා කළා. කෑනු ගායින්න ඕනේ මං ආයේ කියලා ඔන්න නිස්සද්ද වෙන්න හිතාගත්තා. ඔන්නේ වැද්දා එක්කංගියා කැලේට එක්කංගියාට පස්සේ ආය අර කුඩුට තට්ටු කළා. කෑ ගහපියේ කියලා කෑ ගහන්නේ. ආය තට්ටු කළා කෑ ගහන්නේ. ආය කුඩුට අත දාලා ඇද්දා කෑ ගහන්නේ. උණපතුර තිබ්බ ළඟ උණපතුර ළඟ තඩාන් ගාලා ඔළුවට ගැහුවා. රිදිල්ලට කෑ ගැහුණා. ආයෙත් අර කුරුල්ලෝ ආවා. ආයෙත් අරගෙන ගියා. දැන් මේ වටුකුරුක කල්පනා කරනවා, අනේ දැන් මං කෑ ගහන නිසා මේ කුරුළු ටික අහු වෙනවා. මේ කර්මය මටත් බලපායිද? මට ඊළඟ ආත්මේ මක් වේවිද? මං කොහේ උපදීද? අනේ මට මේක කියා දෙන්න කෙනෙක් නැද්ද කියලා දැන් වටුකුරුල්ලා කල්පනා කර කර ඉන්නවා. දවසක් මේ වැද්දා ඒ වටුකුරුල්ලා හිටපු කූඩුවත් අරගෙන ඊළඟට අනිත් වටුකුරුළු පැසත් අරගෙන දැන් කුරුල්ලු අල්ලගෙන යනවා. දැන් මේ වැද්දට පිපාසයක් හටගත්තා.
බැලුවාම වනාන්තරේ කුටියක් තියෙනවා. ආය මෙතන වතුර ඇති කියලා හිතාගෙන එතනට ගිහිල්ලා මේ අර කූඩේයි අර අටකුරුලා හිටපු කූඩුවයි තියලා වතුර බිව්වා. උදේට බඩපිරින් වතුර බිව්වම වැද්දාට නිදිමතක් ආවා. වැද්ද එහෙම වැල්ලි වැටුණා. නිින්ද ගියා. අටකුරුල්ල වටපිට බලද්දි තාපසෙක් ඉන්නවා. ඒ තාපසයට කියනවා, අනේ මට තාපසේ කන්ට බොන්ට නම් තියෙනවා. නමුත් මම මහා කරදරයක වැටිලා මම කෑ ගහනකට ඥාතින් එනවා මගේ ළඟට. අනේ ඥාතින්ව මරාගෙන යනවා. මේ අකුසලේ මට බලපායිද? වටකුරුල්ල හිතා. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා, කුරුල්ලෝ ඔබ කෑ ගහලා ඔබ කෑ ගහන්නේ වටකුරුල්ල ගෙන්නලා මරන්න දෙන්න නෙමෙයි. ඒ නිසා උඹේ චේතනාව මේකට සම්බන්ධ නෑ කියනවා. ඒ බෝධිසත්වය කියනවා, උඹේ චේතනාව මේ අපරාධයට සම්බන්ධ නෑ මේ කුරුල්ලෝ. උඹ ඒ නිසා ඔය ගැන නොසිතා හිටහන් කියනවා. එතකොට වටකුරුල්ල කියනවා, අනේ මට හරි සතුටුයි මේක අහන්ට ලැබීම. මං හරි බයෙන් හිටියේ මට පවක් වෙනවාද කියලා. නෑ, ඒ වැද්දා කළාට ඒක උඹට අයිති නෑ පැටියෝ කියනවා. ඒ රාහුල කුමාරයා පෙර ආත්මි බෝධිසත්වයන්ගෙන් අහන්න බලන්න මේ සංසාරේ හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, ඒ කාලේ කුරුළු පැටියා කාලේ තකුසල් වලට බයයි කිව්වා. අන්න ගුණේ. ඉතින් මේ ගුණයක පිහිටලා තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව කියන එක හුදෙක් මේ බුද්ධ දේශනාව කියවපු ගමන් වැඩෙන එකක් නෙමෙයි. ගුණයක පිහිටලා ඒ අදාළ ගුණේ නැත්තම් ගුණේ වැඩෙන අතුරු ප්‍රඥාවෙන් කෙරෙන දේ කෙරෙන්නේ නැහැ. මතකෙ හිටියේ. ඒ මතකයත් ලස්සන්ට කියයි. හැබැයි ප්‍රඥාවෙන් කෙරෙන දේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නුවණින් විමසීම මොනාකොට කරන්න කියලා අපිට. හැබැයි මේකට මොදෙර තේරෙන බුද්ධ දේශනා බලද්දී අර ගුණ සම්පත්තිය කියන එක තමන්ට පුරුදු කරගන්න ඕනෙමයි. ඒක උඩඟු කමින්, හා මම කාලය ඇතිස්සේ මහමෙවුනාට ආපු කෙනෙක්, හා මාත් එක්ක කොහොමද ඒව හරියන්නේ? ඒව හරියන්නේ නැහැ. මේක ගුණවත්කම මතමයි ඔක්කොම තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, තවත් ක්‍රමයක් තියෙනවා කිව්වා. දැන් අපි ඉගෙනගත්තු ක්‍රමය මොකද්ද? දුක මෙනෙහි කරන්න ඕනේ කිව්වා. ඊළඟට අනේ මේ දුක හටගන්නේ මේ පැවැත්මට ඇති ආසාව නිසානේ, මේ තෘෂ්ණාව නිසානේ මේ දුක හටගන්නේ. ඇයි මේ හිත අවිද්‍යාවෙන් ඔක්කොම වැහිලානේ තියෙන්නේ? අවිද්‍යාවෙන් ඇත්ත වැහිලා තියෙන්නේ. එතකොට ඒ වැහිච්ච දෙයකට තමයි අපි මේ ආසාව පිහිටලා තියෙන්නේ, බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ සංඥාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ රාග ද්වේෂ මොහ ඇවිස්සෙන විදිහටයි සංඥාව තියෙන්නේ. එතකොට ඒ අයෝනිසෝ මනසිකාරය කියන එක පිහිටලා තියෙන එකක්. වැඩි වෙලා මොහොතක් යන්නේ අකුසලී හටගන්න. තප්පර කාලක් යන්නේ අකුසල් හටගන්න. ප්‍රහාණය කරන්න කොච්චරටුවක් අල්ලන්න ඕනේද? එතකොට මේ ඒකට තමයි අපිට ඒ ලේසිම ක්‍රමේ තමයි ඒක ප්‍රහාණය කරන්න. අර බුදුරජාන් වහන්සේ වදාළ මාර්ගේ මොකද්ද? කායානුපස්සනා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා වෙන්වෙන් වශයෙන් බලන්න කියලා. දැන් අපි කියමු පුද්ගලයෙක් කිරි අපිට ගැටීමක් ඇති වෙනවා. එතකොට ඒ පුද්ගලයාව කොටස් කොටස් කරලා වැළුවොත් හිතින්, අනේ මේ මම මොකේද මේ ගැටෙන්නේ? ඇලීමක් හට ගන්නවා. කොටස් කොටස් කරලා බැලුවොත් අනේ මොකේද මේ ඇලින්නේ? ආන් ඒ විදිහට අර කායනුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවට හිත ගන්න පුළුවන් නම් අර අකුසලේ මැඩලන්ට එයාට පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක රාග ද්වේෂ මොහ නැති වෙනකන් අපිට මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. අපිට මේ ගැන
තේරෙන්න ඕනේ. එතකොට රාගදේශමෝ නැති වෙන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මං ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වා පළවෙනි එක, සම්මා දිට්ඨිය ගැන පොඩ්ඩක් කිව්වා. එතකොට සම්මා සංකල්ප කිව්වේ මොකද්ද? නික්කම්ම සංකල්ප. නික්කම්ම සංකල්ප කියන්නේ මේ නිදහස් වීමේ කල්පනාව. ඒ නිදහස් වීමේ කල්පනාව හටගන්නේ මේක දුක වශයෙන් බලද්දි, අනිත්‍ය වශයෙන් බලද්දි, මම නෙවෙයි, මාගේ නොවේ, මගේ ආත්මෙ නොවේ කිය විමසද්දි තමයි නික්කම්ම සංකල්ප වැඩෙන්නේ. ඒව නැතුව නික්කම් වැඩෙන්නේ නැහැ. ඊළඟට අව්‍යාපාද සංකල්පනා. ඒ කියන්නේ ඔය තරහා නැති සිතින් වාසය කිරීම. ඊළඟට අවිහිංසා නැති සිතින් වාසය කිරීම. ඉතින් මේකට හැමතිස්සෙම යා ධර්මියම ඉන්න ඕනේ. නැත්තම් ඉතින් ඉන්න විදියක් වෙන පිළිවෙලක් නැහැ. පොඩ්ඩක් යහම මේකට අපිට එනවා හිංසා කිරීම. අපි කියමු මදුරු කරදරයවත් ඉන්නේ නැද්ද හිංසා කිරීම හිතට? පොඩ්ඩක් යහම එකට එනවා. ඒත් ඉතින් සංසාරේ මොකක් හරි තෘෂ්ණාවකින් ඉපදිච්ච සතෙක් නේ. ඒ සතාට ඉතින් ලේ ටිකක් බොණ්ඩම තමයි පස්සෙන් පන්නන්නේ. ඒකයි ඉතින් ඒ නිසා ඒ වගේ මා එකට එකට එක එක පැටිලා. ඒ නිසා මේ ඒක විදර්ශනාවෙමයි ඇති වෙන්නේ. ඒකනේ ඒක ප්‍රඥාවට දාලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ වේලසෙනින් පරිස්සම් කරගන්න කිව්ව කයයි වචනයයි. ගොඩක් අය මන් දකිනවා කය ගැන පරිස්සම් වෙනවා. කය ගැන පරිස්සම් වෙනවා කියන්නේ සතුන් මැරීමෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, වැරදිකමසින් වළකිනවා. කටගෙන පරිස්සම් නැහැ. කටගෙන සීලී තියෙනවා කය වගේම. මොකද්ද කටේ සීලී? ඈ ඔව් අසත්‍ය කියනවා. සත්‍ය නොවන දේවල් දොඩෝනවා. ඒක දුසීලකමක්. ඊළඟට කේලං කියනවා. ඒක දුසීලකමක්. ඔන්න ඔයාට අසවලා ඔන්න ඔයාට මෙහෙම කිව්වා. අසවලා මෙහෙම කිව්වා. අසවලා මෙහෙම කිව්වා කීකේ කියනවා. මේ මොනවද? දුසීලකමක්. කටේ දුසීලකම. ඊළඟට පරුස වචන කියනවා. හිතරි දෙන්න බයිනවා. ඒ මොකද්ද? දුස්සීලකම. ඊළඟට මොකද්ද? හිස් වචන විහිළු තහළු කර කර ඔහේ එක එක දේවල් කතා කර කර ඉන්නවා. කිසි වැදගත්මකට නැති දේවල්. දුස්සීලකම. කටේ දුස්සීලකමත් වහගන්ට කිව්වා බුදුරජාණන් වහන්සේ. කටේ දුස්සීලකම වහන්ට අතීපයේ දුස්සීලකම වහනට වඩා අමාරුයි. අතීපය දුස්සීලකම නම් මම කිව්වේ ඒකයි. හොරකම් කිරීමෙන්, වරදිකාම සේවනයේ, සතුන් මැරීමෙන් වළකින්න පුළුවනි. හැබැයි බොහොම වෙහෙසක් ගන්න ඕනේ කටේ දුස්සීලකමෙන් වළක්වන්න. කටේ දුස්සීලකම වැළකුණොත් මොකද තියෙන්නේ යාට? යා බොරු කියන්නේ. ඊළඟට කේලම් කියන්නේ. ඊළඟට පරසෝජන කියන්නේ, හිස්වජන කියන්නේ. එහෙනම් එහෙම කෙනා බොහෝම ටිකක් කතා කරන කෙනෙක්. ඇයි ටිකයි නිතිනේ? එක්ක මේ බුද්ධ වචනයක් කියන්න ඕනේ. නැත්තම් ඉතින් නිස්සද්දු ඉන්න වෙනවා. යහපත් දේවල් කියන්න ඕනේ. නැත්තම් නිස්සද්දු කරවාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ හැකියාවක්. ඒක හැකියාවක්. ඒක කටේ දුස්සීලකමක් නවත්ත ගත්තොත් ආන්න සම්මා වාචා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළේ සම්මා දිට්ඨිය තියෙන කෙනාටයි සම්මා සංකල්ප තියෙන්නේ. එන ඉස්සෙල්ල වුණේ මොකද්ද? දැන් අපිට මේ කටේ දුසීලකම නවත්ත ගන්න බැරි වෙලා තියෙන්නේ මොකෝ? සම්මා දිට්ඨිය නැති නිසා. සම්මා දිට්ඨිය තිබ්බ ගමන් එයාට නුවණ තියෙනවනේ. එයාට නුවණ තියෙනවා, සිහිය තියෙනවා, අවධානෙන් ඉන්නවා. ඇයි? මොකද හේතුව? සම්මා දිට්ඨිය තියෙන කෙනා මොකද දන්නේ? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දන්නවනේ. සම්මා දිට්ඨිය තියෙන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් තුළ ඇති කරගෙන ඉන්නේ කියන කල්පනාවෙන් ඉන්නේ. එතකොට මොකද තියෙන්නේ? එතකොට සම්මා දිට්ඨිය තියෙන කෙනාට
ආර්යෂ්ටාංගික මාර්ගය තුළ ඉස්සෙල්ලාම පිහිටන්නේ සම්මා දිට්ඨියෙන් පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත දෙක. එතකොට ඒ දෙක මනාවකට පිහිටන එක ඒකයි කියන්නේ අර ආර්ය මේ සෝතාපන්න ශ්‍රාවකයාට තියෙනනේ අංග හතරක් මොනවද? සෝතාපට්ටි අංග හතරක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම, ධර්මයේ කෙරෙහි පැහැදීම, ශ්‍රාවක සංඝයා කෙරෙහි ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදීම, ආරේකාන්ත සීලේ පිහිටන්නේ ඒකයි. මොකද සම්මා දිට්ඨිය මාර්ගංගයේ කෙරෙහි එයාගේ තියෙන අවබෝධය නිසා, මාර්ගංගයේ කෙරෙහි තියෙන අවබෝධය නිසා මොකද එයා සම්මා වාචා සම්මා කාමන්ත දෙක හොඳ කල්පනාවෙන් ඉන්නවා. ඊළඟට තමයි සම්මා වායාම. ඉතින් ඒක කොටියම කියන්නේ ඔක්කොම තියෙන්නේ වෙන්වෙන් වශයෙන් පෙන්වාට ඒ හැම එකක්ම එකට එකක් උදව් තියෙන. නමුත් ඒ ඔක්කොම තියෙන්නේ සම්මා දිට්ඨිය මුල් කරගෙන. ඒ බුද්ධ දේශනාව තියෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට සම්මා සංකල්පය තියෙනවා. සම්මා සංකල්පය තියෙන කෙනාට සම්මා වාචා තියෙනවා. සම්මා වාචා තියෙන කෙනාට සම්මා කම්මන්ත තියෙනවා. සම්මා කම්මන්ත තියෙන කෙනාට සම්මා ආජීව තියෙනවා. සම්මා ආජීව තියෙන කෙනාට සම්මා වායාම තියෙනවා. සම්මා වායාම තියෙන කෙනාට සම්මා සති තියෙනවා. සම්මා සති තියෙන කෙනාට සම්මා සමාධි තියෙනවා. සම්මා සමාධිය හොඳට තිබ්බොත් මේ අංග 8ම තියෙනවා. අංග 8ම තියෙන කෙනාට සම්මා ඥාන තියෙනවා. සම්මා ඥාන තිබ්බොත් සම්මා විමුක්ති තියෙනවා. එහෙමයි දේශනාවේ තියෙන්නේ. එහෙනම් ඊ අංග 8ම සම්පූර්ණ වෙච්ච දවසට තමයි සම්මා ඥාන එන්නේ. ඉතින් එතකොට අපිට මං කුයි සාරිපුත්ත මහා රහතන් වහන්සේගෙන් ඇහුවනේ කෙනෙක් මේ එක එකෙක් ඇවිල්ලා ඇහුවා, ස්වාමීන් වහන්සේ මේකේ අමාරු මොකද්ද කියලා ගුවන් පැවිදි ජීවිතේ. හරි අමාරුයි ගුවා මේ ගිහි ජීවිතෙන් ගැලවිලා එන එක. ගිහි ජීවිතෙන් ගැලවිලා පැවිදි වෙනවා කියන්නේ හරි අමාරු වැඩක් කියලා. ඊට පස්සේ ගුවා එහෙම පැවිදි වෙච්ච කෙනෙකුට මොකද්ද තියෙන අමාරු කියලා ගුවා. අමාරුකුව මේකේ සතුටින් මේකේ දිගටම කරගෙන යන්න. අර්ථිය කියලා කියන්නේ සතුට නැතු යනවා. ඒකෙන් අර්ථිය මැඩගෙන දිගටම යන්න අමාරුයි කියනවා. ඒ දිගටම යන්නේ ඒක කරගත්තොත් ඒ අර්ථිය මැඩගෙන යන දිගටම ගියොත් එයාට මොකද තියෙන අමාරු වැඩේ කියලා ඇහුවා. එයාට අමාරුයි කිව්වා ධර්මානුධර්ම ප්‍රතිපදාව. දැන් අපි මේ කතා කරන ධර්මාධර්ම ප්‍රතිපදාවනේ. එයාට අමාරුයි කිව්ව ධර්මාධර්ම ප්‍රතිපදාව. ධර්මාධර්ම ප්‍රතිපදාව කළොත් මොකද වෙන්නේ කියලා ඇහුවා. අනේ වැඩි කල් යන්නේ නැහැ කිව්වා, මගපල් ලැබනවා කිව්වා. එතකොට දැක්කද ධර්මාධර්ම ප්‍රතිපදාව තමයි මේ අපි මේ කතා කරන්නේ දැන්. එතකොට මේ ධර්මාධර්ම ප්‍රතිපදාව කෙරෙහි කතා කර කර කතා කිරීම තමයි මේ බුද්ධ දේශනාව කතා කරනවා කියන්නේ. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ගැන තමන් හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ. මේ රාගයයි ද්වේෂයයි මොයයි ශේවෙන් දිපේ මම මේ ප්‍රශ්නෙන් නිදහස් වෙන්න නම් දැන් නිකන් හිතන්න මෙහෙම කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නම් මේ දුක ගැන, අනේ මේ සත්‍යයා දුකක් විඳිනවා නේ, මාත් මේ දුකේ වැටිච්ච කෙනෙක් නේ, මේ සත්තු සරපයි මේ ඒ ලෝකෙත් තිරිසන් ලෝකෙත් දුකක් විඳිනවානේ, මේ අනිත් ලෝකවල දුකක් විඳිනවානේ, අනේ මේ දුකට හේතුව නම් අවිද්‍යා සහගතව මේ තෘෂ්ණාවෙන් බැඳිලා කර්ම කිරිල්ලමයි කියලා හිතුවොත් එයා හිතන ක්‍රමේ හරිද නැද්ද? හරි. ඊරවිදින අනේ මේ ඔක්කොම රාගදේශ මොහ නිසා, රාගදේශ මොහ නැත්තම් මේ දුකෙන් නිදහස් නේ, හරිද නැද්ද? හරි. ඊළඟට හිතනවා අනේ මේ රාගදේශ මෝහ නැති කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට පුරුදු කරගත්තා නම් හරිනේ. ආංගයා කාරණේ පැහැදිලි කෙනෙක්. එයාට කාරණේ පැහැදිලි. ත්‍රිපිටක ධාරී වුණත් මේක පැහැදිලි කරගත්තේ නැත්තම් අවුල තමයි. ඒ අවුල තියෙන එක යමුතින් හදාගත්තු එකක්. අමුතින් අලුතින් හදන්න දෙයක් නෑ, හැදිලා තියෙන එකක්.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකේ මේ නුවණින් විමසීම කියන එක අපි පුරුදු කරන්න ඕනේ. දැන් ගිහි ජීවිතයේ ගත කරන අයටත් දැන් ওই මාළකෙවල් වල යනවා, මේක එක කරදර සිද්ධ වෙනවා, දැන් මෙහෙම වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ, දැන් අපි වගේම මිනිස්සු කලිනුත් හිටියා. කොහොම මිනිසුන්ට වෙච්ච දෙයක් නැහෙනි, මැරිලා ගියානේ. නොයේ කුසව තිබුණා, සම්භාවනීය දේවල් ඔක්කොම නැහැ, මැරිලා ගියා. මැරිලා කොහේ කොහේ ගිහිල්ලා දැන් බලන්න, පෙරුන්දම් පුරණ රාහුල වගේ මහෝත්තමයෝ අර වටු කුරුල්ල වෙලා ඉපදුලා. අර බුද්ධ දේශනල තියෙන මේ සත්තු සරපයි වෙලා ඉපදිනවා. නයි පොළොංගු වෙලා මේ ඉපදිනවා. ඔයේ කාකාරයට යනවනම් මේකේ සතරපාය වැටි වැටි මේක භයානක නැද්ද? ඇයි මේකේ මේක පාලනය කරන්න කියලා අපිට නූලක් නැහැ? සතානම් පුළුවන් නාස්තනුව විදලා පිටිපස්සෙන් ලනුව තියාගෙන යන්න, මේ පැත්තෙන් පල, මේ පැත්තෙන් පල කියලා අපට හසුරවන්න පුළුවන් ඒක. අපිට මේ හිත මෙහෙම පල, මෙහෙම පල කියලා හසුරවන්න බෑ. මේක ගුණවන්තකමයි. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ කිරි හිත පහදවාගෙන තියාගන්න කියලා. ඒ බුදුරජාන් වහන්සේ කියන හිත පහදවාගන්න තියෙන්නේ ඒකයි. මොකද හේතුව? බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා, හිත පහදුනොත් ඒ පහදුණු එකේ විපාකත්වය වගේ කියලා. ඒකේ තියෙනවා බුදුරජාන් වහන්සේ අර මේ ඒ උන්වහන්සේ ගැන කියන සූත්‍ර දේශනාවල තියෙනවා, මේ මහණෙනි තථාගතයන් වහන්සේ කෙරේ පහදුනොත් අග්‍ර වූ විපාක තියෙනවා කියනවා. එතකොට මේ අග්‍ර වූ විපාක තියෙන්න නම් මේ බුදුරජාන් වහන්සේ කෙරේ නිකන් අර පහදින්න ඕනේ කරුණු සහිතව. කරුණ මං කිව්වේ දැන් ওই මාර්ගඵල ගැන කිව්වේ. දැන් එතකොට අද මේ ලෝකේ කවුරු හරි මාර්ගඵල ලැබුවත් ඒ මාර්ගඵල කවුරු දීපුව එකක්ද? බාග එහෙනම් අදත් බුද්ධ ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එහෙනම් යම් කෙනෙකුකින් ධර්මයේ දකින්නවා කියන්නේ මාර්ගඵල තමයි. එතකොට මේ මාර්ගඵල අවබෝධ නම් යා භාග්‍යතුන් වහන්සේ තමයි වී කළා තියන්නේ ආව. එතකොට භාග්‍යතුන් වහන්සේට විතරයි ඒක කරන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනා කළත් ඒක ධර්ම ප්‍රදීපිකාවේ තිබුණේ. මං කිව්වේ ඒක මොකක් වගේද? රජුරුවන්ගේ ආඥාව කියවනවා වගේ එකක්. ඒ කියෝණ කෙනාට ලැබෙන්නේ කියෝපසේ බොහොම අගෙයි කියන ප්‍රශංසා විතරයි කියනවා. ආඥාව කාගෙද? රාජ්‍යරුවන්ගේ. ඒ වගේ මේ නුවණෙන් විමසන්ඩ කියලා මේ කරන අවවාදේ කාගෙද? භාග්‍යවතුන් වහන්සේගේ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළේ අපිට මෙහෙම විමසන්ඩ කියලා. එතකොට මේ විදිහට දුක ගැන මෙනෙහි කරන්න කිව්වා. දුක ගැන නුවණින් විමසන්න කිව්වා. ඒක දැනක බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි නිකන් කල්පනා කර කර ඉන්න එපා කිව්වා. ඔය ලාමක දේවල්, මේ රාග, ද්වේෂ, මෝහ ඔවා කල්පනා කර කර ඉන්න එපා කිව්වා. කල්පනා කරනවා නම් මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යය කියලා දුක ගැන කල්පනා කරන්න කිව්වා. මෙහෙමයි දුක හටගන්නේ කියලා දුක හටගන්න හේතු වෙච්ච එක ගැන කල්පනා කරන්න කිව්වා. මෙහෙමයි දුක නිරුද්ධවන්නේ කියලා දුක්ඛ නිරෝධය කල්පනා කරන්න කිව්වා. මෙහෙමයි දුක නිරුද්ධ වෙන්නා වූ මාර්ගය කියලා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කල්පනා කරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා, මහණෙනි ඇයි මං ඒක කල්පනා කරන්න කියන්නේ? ඒක තමයි කිව්වා නිවනට උපකාර. එතන උපකාර වෙන දේ අපි කල්පනා නොකොට අපකාර වෙන දියක් කල්පනා කර කර හිටියොත්, අපකාර කිව්වේ හානි වෙන දියක් කල්පනා කර කර ඉන්නොත් උතුම් දෙයක් බලාපොරොත්තු වෙයි. ඒක වෙයිද? ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපි පුරුදු වෙලා තියෙන රටාව කොහොමද? ගිහි ජීවිතේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ නම් ගොඩාක් අමාරුයි වැඩේ ගිහි අයට. ඇයි? එක මතයක දිගට මේ යනවායි කියන එකත් ලේසි එකක් නෙමෙයි. එක එක කෙනා ඔළුවට එක එක ඒවා දානවා. ඇයි?
වචනේ සීලයක් නැහැ. එතකොට ඔහේ දොඩනවා. ඒ බඳු රටාවන් මැද්දේ තමයි ඉන්නේ. Tamanta තේරුම් ගන්න අමාරුයි. ඒ බඳු පරිසරයෙන් මැද්දේ බොහෝම කල්පනාවෙන් තමයි හිත පහදවාගෙන ඉන්න ඕනේ. ඒකයි මේ මම මුලින්ම කිව්වේ මේකේ අපි ඉස්සල්ලාම කරන්න ඕන එකක් තමයි කියලා හිත පහදවාගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම තමයි උපකාරණ මූලිකම දේ. ඒ හිත පහදවා ගැනීමෙන්ම තමයි අපිට ගුණධර්මයන්ගේ මනාවකට පිටන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගුණධර්මයන්ගේ මනාවකට පිටියේ නැත්තම් ඒක හරියට අඳුන ගන්න බැරි වෙනවා මොකද්ද කියලා. ගුණධර්මත් එක්ක තමයි මේ ධර්ම මාර්ගේ තියෙන්නේ. ගුණධර්ම නැතුව ගුණධර්මයන්ගෙන් තොරව මාර්ගඵල විතරක් ලෝකේ කාට හරි හිටියේ කියන්නේ වෙන්න පුළුවන්ද? බෑනේ. ගුණධර්මයෙන් තොරව මේ මාර්ගඵල තියෙන විදියක් නැහැ. මාර්ගඵල කියන්නේ බීජයක් වගේ වැඩෙන එකක් නම් ඒක ගුණධර්ම නැමැති පොළවේ තමයි වැඩෙන්නේ. ඒ නිසා අපි යම් කිසි විදියකින් මේ සසර දුකෙන් මිදෙන්න සතුටු නම් අපි මනාවකට පිහිටා සිටින්න ඕනේ මොනවේද? ගුණධර්මවල පිහිටා සිටින්න ඕනේ. ඊළඟට ලාභ සත්කාරයේ කීර්ති ප්‍රශංසාවල නොඇලී සිටින්න ඕනේ. මේ දෙකම ඕනේ. මොකද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ සාමාන්‍ය මිනිස්සු ආසයකක් නෙමෙයිද? ආසයකක්. හැබැයි ඒක භයානක එකක්. ඒ බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයේ හැසිරෙන එක්කිනාට ඔළුවට වදින හෙනසක කිව්වා. ඒතු හෙනසක වැදුනොත් ඔළුවට ඔක්කොම ඉවරයි. ඉතින් ඒ නිසා මේක හොඳට අපි තේරුම් අරගෙන අපට මේ ධර්ම මාර්ගයේ පුරුදු කරගන්නට වාසනාව ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. සාදු සාදු.